अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। पन्दनं चपलं चित्तं दुरक्कं दुन्निवारयं उजुं करोति मेधावी उसुकारो तेजनं वारिजो तलेकितो ओकमोकत उम्बतो परिपन्दति धं चित्तं මාරදේයං පහතවේ. පින්වත්නි, පිළිවෙලින් පවත්වාගෙන එන ධම්මපද දේශනා මාලාවේ අද 26 වන දේශනාව සඳහා ආරම්භ කරන්නේ ධම්මපද පාළියේ චිත්ත වර්ගයේ තුන්වෙනි වර්ගයයි. මේ තුන්වෙනි වර්ගයේ පළවෙනිම ගාථා රත්න දෙක තමයි මේ මාතෘකා කළේ. පන්දනං චපලං චිත්තං, නොයෙක් කරමුණු වලට යන සැලෙන චපල, චපල කියනවා ස්ථිර නැති, චිත්තං සිත, දුරක්ඛං දුන්නිවාරයං, දුරක්ඛං රකින්න අමාරුයි, අකුසල් වලින් වළක්ව ගන්න අමාරුයි, දුන්නිවාරයං එහෙව් හිත. උජුං කරෝති මේදාවි, මේදාවි ප්‍රඥාවන්තයා උජුං ඍජු කරනවලු නැත්නම් සකස් කරගන්නවා කියන අර්ථය තමයි උජුං කියන්නේ. ඍජු කරනවා කියන එක තමයි සිංහල තේරුම. උසුකාරෝ තේජනං, කී වඩුවෙක් ඒ දඬු අරගෙන ඇද ඇරලා ඊතල හදනවා වගේ ප්‍රඥාවන්තයා සැලෙන ස්ථීර නැති මේ සිත සකස් කරනවා. වාරිචෝව තලේ කිත්තෝ, දියෙන් ගොරටගත්තු මාළුවෙක් වගේ. ඕක මෝකත උබ්බතෝ, ඒ මේ අත සැලෙන්නා වූ මේ සිත. චිත්තං පරිපන්දති දං චිත්තං, සැලෙනවා භ්‍රමණය වෙනවලු මේ සිත. හරියට මාළුව ගොඩට ගත්තම සැලෙනවා වගේ. වතුරෙන් ගොඩට ගත්තු මාළුවෙක් ගැස්සෙන්නේ කොහොමද, සැලෙන්නේ කොහොමද, මරණයත් එක්ක හුස්ම ගන්න බැරි වුණාම අන්නේ සැලෙනවා වගේ මේ හිත සැලෙනවා, භ්‍රමණය වෙනවා, කැරකෙනවා. එහෙව් සිත මාර දෙයියන් පහත වේ. මාර දෙයිය කියලා කියනවා ක්ලේශයන්ට. ක්ලේශ මාර කියලත් කියනවනේ. ඒ ක්ලේශ මාරයන්ගෙන් දුරු කළ යුතුයි කියන එකයි භාග්‍යවතුන් වහන්සේගේ මේ වටිනා ගාථා දෙකෙහි අර්ථය. ඒ අර්ථ තවත් මතුවෙන විදිහට එදා භාග්‍යවතුන් වහන්සේ මොන හේතුවකින්ද මේ වදාළේ කියලා අපි මුලින් විමසමු. අපගේ භාග්‍යවතුන් වහන්සේ වාලිකා කියන නගරයේ ආසන්නයේ වාලිකා කියන පව්වේ පර්වතේ හදපු විහාරයක තමයි ඒ කාලේ වාසය කරලා තියෙන්නේ. එකල අපේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ මේගිය කියන පින්වත් ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ තනතුරටපත් වෙන්න කලින් නාග සමාල නාගිත ආදි වශයෙන් නොඑක් තෙරුන් වහන්සේලා උපස්ථාන කළා තියෙන වරින් වර එයින් එක තෙරුන් වහන්සේ කෙනෙක් තමයි මේ ගිය තෙරුන් වහන්සේ කියලා කියන්නේ. ඒ මේ ගිය තෙරුන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම පිණ්ඩපාතේට වඩින්න කැමති ජන්තු ග්‍රාමයට. ඒ කියන්නේ ජන්තු කියලා ගමක් තිබුණා. ඒ ජන්තු කියන ගමට Taman පිණ්ඩපාතේ වඩින්න කැමති බව බුදුරජාණන් වහන්සේට මතක් කළා. මතක් කරලා ඉල්ලීමක් කළා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා මට වඩින්න අවසරද කියලා. අවසරයි කියලා යන්නේ නැහැ, අවසරද කියලා ඉල්ලනවා. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ හොඳයි මේ ගිය වඩින්න කියලා අවසර දුන්නා. ඉතින් මේ ගිය තෙරුන් වහන්සේත් උදෑසන කාලේ සිවුරු සකසා පෙරවාගෙන, ඒ කියන්නේ දෙවුර පෙරවාගෙන, පාත්‍රය දරාගෙන ජන්තු ග්‍රාමයට පිඬු පිනිස වැඩම කළා. එහි පිඬුසිඟා අවසානයේ නැවත වැඩම කරලා පිණ්ඩපාතේ අරගෙන ඇවිත් දානේ වළඳලා හවස් සර්වේ කිමිකාලා කියන ගංගාවේ ඉවුරට වැඩම කළා. සාමාන්‍යයෙන් දානේ වළඳුවට පස්සේ අතීතේ උතුම් තෙරුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පවා කරලා තියෙන දෙයක් තමයි සක්මන් භාවනාව. මේ ආහාර ජීර්ණය වීමට භික්ෂුන් වහන්සේලාට තියෙන සක්මන් මලු උදේ දාන වේවා දවල් දාන වේවා වැළඳුවට පස්සේ බොහොම හොඳයි, දෙපැත්තට ඇවිදින්න පුළුවන් යම් කොටසක් වෙන් කරගෙන බෝ මලුවක හරි කමක් නැහැ. සාමාන්‍ය කුටි ආසල ඔය හදලා තියෙන සක්මන් මලු. ඒ කියන කාරණේ දා ඔය ගංගා ඉවුරේ වැලි තලාවේ මේ පින්වත් ස්වාමීන් වහන්සේ දෙපැත්තට වැඩම කරලා ඇවිදලා තියෙනවා. කෙන්ඩා විහරණය පිණිසයි කියලා ඔය කියන්නේ කෙන්ඩා විඩා දුරු කරගන්න නිරෝගී සුව පිණිස හේතු වෙන සක්මන් භාවනාව. එතකොට භාවනා අරමුණකුත් ඉතින් අරගෙන ඇවිදිනවා නම් ඒක භාවනාවකුත් වෙනවා. නිකන් ඇවිදින්නේ නැහැ. බුදු ගුණ ආදී මෛත්‍රී ආදී සරලව කිව්වොත් ඒවා හිතන්න පුළුවන්. එසේත් නැත්නම් පියවරට සිත යොදාගෙන ඒ පියවරෙහි ඇතිවන අනිත්‍ය ස්වභාවය, ස්පර්ශයේ ඇතිවන අනිත්‍ය ස්වභාවය දකිමින් සක්මන් කරන්නත් පුළුවන්. එහෙම ඔබිනොබ සක්මන් කර කර ඉන්නකොට සිත්කලු අඹ වණයක් දැක්කා. ඒක දැකලා හිතුණා මේ උයන බොහොම ලස්සනයි, මිනිස්සුන්ගෙන් ඈත් වෙලා තියෙන්නේ, බොහෝ විවේක තැනක්, මෙතන බණ භාවනා කරන්න සුදුසුයි කියලා හිතුණා. ඉතින් මෙතන භාවනා කරන්න මම බුදුරජාණන් වහන්සේගේ අවසර ගන්න ඕනෑ කියලා භාග්‍යතුන් වහන්සේ වෙත ඇවිල්ලා වැඳලා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අවසරයි, මම උදේ කාලේ ජන්තු ග්‍රාමයට පිණ්ඩපාතේ වැඩම කරලා දාණයෙන් පස්සේ කිමිකාලා ගම් ඉවුරේ සක්මන් කර කර ඉන්නකොට මං අඹ වණයක් දැක්කා. ඒක හරිම ලස්සනයි. එතන නිදහසේ භාවනා කරගන්න පුළුවන් තැනක්, මිනිස්සුන්ගෙනුත් ගොඩක් ඈතින් තියෙන තැනක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මට එහි භාවනා කරන්න අවසර දෙන සේක්වා කියලා පළවෙනි පාර ඉල්ලුවා. එවිට බුදුරජාණන් වහන්සේ බැලුවා මේ ගිය තෙරුන් වහන්සේගේ නුවණ අරිහත්ත්වයට දක්වා මෝරලා නැහැ. ඒ ගියාට එතන මාර්ගඵල අවබෝධ වෙන්නේ නැති නිසා වදාලා මේ ගිය පොඩ්ඩක් ඉඳ ඔබ වහන්සේ වැඩියොත් මම තනි වෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඉඳලා තියෙන තනිව මේ වෙලාවේ. තව නමක් එනතුරු ඉවසන්ට කියලා ඔය ඉන්න කියලා කිව්වේ. මොකද මේ ස්වාමීන් වහන්සේ ගියාට පස්සේ සමහර විට ඔය ගත්තු අරමුණ ඉෂ්ට වෙන්නේ නැති වෙයි. එහම ආයෙන්න වෙනකොට මතක් වෙනවා භාග්‍යතුන් වහන්සේ මට කිව්වනේ යන්න එපා ඉන්න කියලා. අනේ සඳහා බුදුරජාණන් වහන්සේ පළවෙනි වැලැක්වීම කළා. එම් වැලැක්වුවට පස්සේ දෙවෙනි වරත් ඇව්වා. ස්වාමීනි යන්න අවසරද කියලා. ඒ දෙවෙනි වරත් බුදුරජාණන් වහන්සේ වදාලා ඉන්න පොඩ්ඩක් මම තනිවෙනව කවුරුත් නැහැ දැන් මෙතන උපස්ථානෙට එක නමක් එනතුරු ඉන්න නැතුව භාග්‍යතුන් වහන්සේට උපස්ථාන ඕන නිසා නෙවෙයි මේ යන ගමන සුදුසු නෑ කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ අදහස් කරන්නේ. උන්වහන්සේට සියල්ල පේනවනේ. දැන් ගියාට පස්සේ වෙන්න තියෙන දේත් පේනවා. ඒ පේන නිසා බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවටත් වදාලා යන්න එපා ඉන්න කියලා. ඒ තුන්වෙනි පාරත් මේ ගෙදරුන්නාන්සේ අහනව ස්වාමීනි යන්නද කියලා. ආන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තුන්වරකට වඩා යමක් ප්‍රකාශ කරන්නේ නැති නිසා හොඳයි මේ ගිය ඔබ යම් තැනකට යන්න කැමති නම් එතෙන්ට වඩින්න දැන් සුදුසු කාලය. ඒ කියන්නේ යන්න කියන එක තමයි කියන්නේ. හොඳයි යන්න එහෙනම්. දෙපැයි කොට අහන්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේට වෙහසක් වෙනවා ඔක තුන් පාරට වඩා කියන්න ගියොත්. ඒ ස්වාමීන් වහන්සේටත් ඒක වරදක් වෙන නිසා කියන දේ අහන්නේ නැත්නම් වෙන දේ අපි දන්නවනේ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේට ඒ වෙන දේ බලාගෙන වෙන්න කියලා හිතලා භාග්‍යවතුන් වහන්සේ අවසර දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේට හොඳට වැඳලා අපි වන්න වඳින්නේ භාග්‍යවතුන් වහන්සේ කෙනෙකුට පසඟ පිහිටුවා නළල බිම තියලා. එපමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වටේ තුන්වරක් පැදකුණු කරන වැඳගෙන ඒ තමයි බුද්ධ ගෞරවයේ ශ්‍රාවකයාගේ තිබිච්ච. එම් පැදගුණ කරලා යන්නේ. තරහෙන් ගියා නෙවෙයි. වැඳලා ගියේ. ඊළඟ අඹවනේ ඒක අඹ ගහක් යට වාඩි වෙලා භාවනාවට ලෑස්ති වුණා. ස්පියා ගත්තා. හරියට මේ වාඩි වෙච්ච තැන මේ පින්වත් ස්වාමින් වහන්සේ පිළිවෙලින් ආත්ම භාව 500ක් රජ වෙලා උයන් කෙලි කරපු රාජකීය උද්‍යානය තමයි මේ තියෙන්නේ. ඒකයි අර හිත බැඳුනේ තෙන්ට. එතන ලස්සනයි කියලා එතනව තමන් පෙර ආත්ම 500ක් එක දිගට ආත්ම භාව වලදී උයන් කෙලි කරපු තැන. එහි රජතුමා වෙලා බිසෝවරු පිරිවරාගෙන නලංගනන් පිරිවරාගෙන ඒ අයත් සමග විනෝදෙන් හිටපු තැන. ඉතින් වාඩි වුණා විතරයි පුදුම විදිහේ කාම විතරක එන්න ගත්තා. ඒ කියන්නේ උන්වහන්සේට වැටුණා දැන් සිවුරු නෑ ඇඟේ. දැන් තියෙන රජ සලුපිලි. ඔළුවට ඔටුන්නකුත් දාලා වගේ දැනෙන්න ගත්තා. ඒ මදිර වටේර නලංගනන් නටන වගේ පේන්න ගත්තා. ඇයි අර උපුරුද්ද නිසා. ඒව දැකීමෙන් කාම විතරක ඇති වුණා. බඩුස් සමග හොරෙක් අහු වුණා වගේ හොරු දෙන්නෙක් අහු වුණා වගේ ව්‍යාපාද විතරකයයි විහිංසා විතරකයත් එකතු වුණා. ඇයි මේ තරහා එන්නේ? ආවි භාවනා කරන්ඩ හිත සුවපත් වෙන්න දැන් උනේ මොකද්ද? හිතේ කාම රාගේ හටගත්තා. ඊගෙන දුම්නස හටගත්තා. අමනාපය හටගත්තා. ඉතින් හිතුණා බුදුරජාණන් වහන්සේ මේක දැනගෙන වෙන්න ඕන. උන්වහන්සේ මට වඩින්න එපයි කිව්වේ. ඉතින් හරියට දඬුවමක් ලැබුණා වගේ. විතරක ඇති වෙලා අකුසල් විතරක වලින් කාම විතරකයන්ගෙන් ව්‍යාපාද විතරකයන්ගෙන් විහිංසා විතරකයන්ගෙන් ඒ තෙරුන් වහන්සේ වෙලී ගියා. හරියට වැල් ගොඩකින් වෙලපු ගහක් වගේ වුණා. මී මැස්සෝ විසින් වට කරගත්තු මී කඩන්නෙක් වගේ වුණා. හරියට හිත පිරිහුණා ඒ වෙලාවේ. මං ගිහි ගෙදරින් නික්මලා පැවිදි වුණේ ශ්‍රද්ධාවෙන්මයි ඒ නිවන් දකින්නට. ඒත් දැන් මේ ලාමක කුසල් විතර්ක සිතුවිලි ඇති වෙලා අකුසල් නෙවෙයි විතර්ක. ඒ විතර්ක මුල් වෙලා තමයි අකුසල් හටගන්නේ. තව ටිකක් දුර ගියොත් අකුසල් හටගන්නවා. ඉතින් මේ විතර්කයන්ගේ වට කරලා මහානදම් මින් මා පිරිහිලා ගිහි බවට වැටෙන තත්ත්වයක් තමයි දැන් පෙන්눔 කළේ. ඒ වගේ දර්ශනයන්නේ පෙනුනේ. ඉතින් අර සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ මට අනුකම්පා වෙනුයි යන්න එපයි කිව්වේ කියලා. බුදුරජාණන් වහන්සේව මතක් වෙලා ගුණ සිහි වෙලා එතනින් නැගිටලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් වැඳලා ස්වාමීනි මං ඒ අඹවණේ ගහක් යට වාඩි වුණා. ඒ වෙලාවේ මට ලාමක කුසල් විතරක ඉන්න පටන් ගත්තා. ඉතින් ඒ පිළිබඳ විස්තරය බුදුරජාණන් වහන්සේට මතක් කළා. අන්න ඒ වෙලාවේ කියන්න පුළුවන් දැන් වැඩේ වුණානේ. එයාට යන්න එපයි කියද්දී ආ ගියා. දැන් ඒ දේ සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ වහන්සේ කලේ ඊට බැරෑරුම් වැඩක්, වරදක්. ඒ නිසා මම ඒකයි කිව්වේ මේ කී තව පොඩ්ඩක් ඉන්න යන්න එපා. තව නමක් එනතුරු ඉන්න මාව තනි කරලා යන්න එපයි කියලා මං කිව්වේ ඒක තමයි. කිව්වට ඇහුවේ නෑ ඔබ වහන්සේ වැඩියානේ. ඉතින් මොකද ඒ වගේ විතරක එන්න පුළුවන්. භාවනා කරන්න ගිය වෙලාවේ ඒ විතරක ආවට ඒ විතරක වලට යට වෙන්න එපා. මේ සිත බොහොම සැහැල්ලුයි, ලාමකයි, මේක වහා පෙරලෙන සුළුයි, නොඑක් නොඑක් අරමුණු ගන්නවා කියන අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කළේ මේ ගිය තෙරුන් වහන්සේටයි. පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උචුං කරෝති මේ දාවේ උසුකාරෝ තේජනං වාරිජෝ තලේ කිත්තෝ ඕකමෝකත උම්බතෝ පරිපන්දති දං චිත්තං මාරදේයං පහතවේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමක බුද්ධ වචනය, තථාගතයන් වහන්සේගේ වචනයෙන් අපි මේ වදාළේ. නිසා මේ බුද්ධ දේශනාවක් අපි අහන්නේ අදත්. දැන් ධම්මපද පාළිය කියන්නේම තනිකරම නිවන් මගක්. ධම්ම කියන නිවනට, පද කියන මාර්ගයට, නිවනට මාර්ගයක් වගේ. ඉතින් මේ බැලුවාම අද පටන් ගත්තේ චිත්ත වර්ගය අපි. මේක ඉගෙන ගැනීමක් වශයෙන් උත් අපි කරගෙන යනවා සහ තවත් අයට ධර්ම දැනුම ඇති කරන්න, කුසල් සිත් ඇති කරගන්නත් අපි මේ දේශනා මාලාව පවත්වනවා. ඒ වගේම අපේ දායක පිරිසකුත් අද මේට සම්බන්ධ වෙලා තියෙනවා. හෙට දාන පූජාව කරන පිරිසක්. ඒ අයත් අපි එකතු කරගත්තා. ඒතර මේක කුසලයක් විදියට අපි බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් නැවත ශ්‍රවණය කරද්දී අපට කුසාසිත හට ගන්නවා. දැන් මේ වෙලාවේ ලෝභ දේශ මොහ වෙනුවට අලෝභ ආදේශ මොහ කුසල් මුල් තමයි අපිට ඇති වෙන්නේ. ඒ අනුව මාත්‍රිකාව දැන් මේ වර්ගයේම අපිට මාත්‍රිකාව වෙලා තියෙන ඉදිරියේදී හෙට අනිද්ද කරන දේශනාවලදී මාත්‍රිකාව වෙන්නේ මේ චිත්ත වර්ගයමයි. ඒ නිසා අපි හිත ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු. හිත කියන්නේ බොහොම විසිතුරු මාත්‍රිකාවක්, විස්තර මාත්‍රිකාවක්, බොහෝ කාරණා අපට කතා කරන්න තියෙනවා. සාද දවසේ වෙලාවේ හැටියට අපි ටික වෙලාවක් කරුණු කිහිපයක් මේ ගාථාවට අදාළ විදියට කතා කරලා ඉදිරි දවස්වලදී ඊතුරු දේශනාවලදී තව තවත් මේ සිත පිළිබඳ විස්තර කතනයක් බලාපොරොත්තු වෙනවා. එතකොට මේ පළවෙනිම ගාථාවෙන් වදාළ විදියට පන්දනං චපලං, මේ සිත සැහැල්ලුයි, චපලයි. දැන් චපල කියන වචනේ අපි ගොඩක් අහලා තියෙනවා. චපලයි කියලා කියන්නේ ස්ථිර නෑ කියන එක. ඒක අදහසක් ඉන්නේ නෑ. වෙනස් වෙනවා. හරියට අපි කියන විශේෂ උපමාවකින් ධර්මයේ සඳහන් වෙනවා මේකෙදී. ගම් දරුවෙක් වගේ, පොඩි ළමයෙක් වගේ එක තැනක හිට තියෙන්නේ නෑ. ඉතින් අපි ධර්මයේ තවත් වෙන උපමාවට ගන්න හිත කියන්නේ වඳුරෙක් වගේ. අපිට හොඳටම ප්‍රකටයිනේ අපේ මේ ආරණ්‍යෙත් ඉන්න රිලව් එහෙම. මේ රිලව් වඳුරෝ විශේෂයෙන්ම එක තැනක ඉන්නේ නැහැ. එක අරමුණක ඉන්නේ, එක ගහක ඉන්නේ නැහැ. එකෙන් තැනෙන් තැනට පයින්නවා, නොඑක් අරමුණු අල්ලනවා, විමසනවා, බලනවා, හරි කලබලයි. නොඑක් මිච්ඡ හිතත් හරියට ආන්නේ වගේමයි හරියට මේ වඳුරෙක් වගේ නැත්නම් රිලෙවෙක් වගේ කියනවා. ඉතින් ඔක තමයි හිතේ යථා ස්වභාවය. තව තැනක කියනවා මේ හිත කියන එක හරියට කැලෙන් අල්ලගත්තු කුළු හරකෙක් වගේ කියනවා. හික්මිලා නැහැ. එයා නිතරම බලාපොරොත්තු වෙන්නේ, එයා හොයන්නේ, එයා පනින්න බලන්නේ වනාන්තරයට. වනාන්තරයට තමයි පනින්න බලන්නේ. එයාගේ බලාපොරොත්තු වන්නේ ගමේ ඉන්න. දැන් එහෙම කුළුගොණෙක් වගේ කියලාත් කියන, කුළු හරකෙක් වගේ. තව දෙවනි ගාථාවේ කියනවා අපි ඔක්කොම උපමා ටික අරන් බලමු. දියෙන් ගොඩට ගත්තු මාළුවෙක් වගේ. අර බිලී කටුවක නැත්තම් ඇමක් දාලා වතුරට දාලා මාළුවෙක් අල්ලගත්තට පස්සේ එයාව ගොඩට දානවා. මේ ගොඩට දාපු මාළුවා උඩ පනිනවා. ඒකට මේට පනිනවා ජීවත් වෙන්න බලාපොරොත්තු වෙයි. අනේ මාළුවා එහාට මේට පනිනවා වගේ තමයි හිත අරමුණු වලට පනින්නේ. ඒ විදිහට මේ හිත එනම් පැහැදිලි වික්ෂිප්තයි. එක අරමුණක් ගන්නෙ නෑ, බොහෝ අරමුණු ගන්නවා. එහෙම හිත দমনය කරන්න ඕනේ. ඒ দমনය කරන්න තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ සීල සමාධි ප්‍රඥා නිවන් මගින් විතරයි, වෙන මාර්ගයක් නෑ. මේකට තරවටු කරලා දඬුවම් කරලා හිත කියන එක দমনය කරන්න බෑ. හිත দমনය කරන්න පුළුවන් වෙන්නේ භාවනා මාර්ගයකින් පමණයි. දැන් සංසාරේ භාවනා වඩලා තිබිච්ච අයට බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන මෙවැනි සතරපද ගාථාවක් ඇසීමෙන් පවා ඒ හිත দমনය වෙනවා. කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ඊතා ඉක්මනින් අවබෝධ වෙනවා. ඒකට හේතුව සසර ගමනේදී විදර්ශනා භාවනාව ප්‍රගුණ කරලා තිබිලා තියෙනවා. නැත්නම් එක දවසේ වුණා නෙවෙයි. එන අය ප්‍රගුණ භාවය ඇති කරගත්තොත් අපට මේ සිත দমনය කරගන්න පුළුවන්. දැන් මුලින් සිතේ ස්වභාවය තමයි අපි කතා කරන්න හදන්නේ. සිත කියන එක අරූපී ධර්මයක්. ඒක ඇහැට පේන්නේ. සිත පෙනෙන ආකාර හතරක් තියෙනවා. වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා ස්කන්ධ වශයෙන්ම හතරක් තියෙනවා. මේ සිතට සම්බන්ධ. මේ සිතේම තියෙන ස්වභාවයක් අරමුණු විඳිනවා. අරමුණු වල රස විඳිනවා. තව තියෙන ස්වභාවයක් හඳුනා ගන්නවා. සංඥා කියලා කියනවා. තවත් ස්වභාවයක් තියෙනවා මේ සිතේ චේතනා පහළ වෙනවා. මේවට අපි කියනවා පාලියෙන් චෛතසික කියලාත් කියනවා. සිතේම තමයි චෛතසික හටගන්නේ. චේතසික කියලා කියනවා, චෛතසික කියලාත් කියනවා. චිත්ත චෛතසික. ඒතර මේ අරමුණ දැනගන්න අර්ථයෙන් සිත කියලා කියන විඥාණය, විඥානන්ති, විචානන්ති කියලා කියනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියනා වූ අරමුණු දැනගන්න අර්ථයෙන් විඥාන කියලා කියනවා. ආයතන හයෙන් එන අරමුණු හයක් දැනගන්න අර්ථයෙන්. ඒකට සිත කියන එක බොහොම සියුම් එකක්. තව තැනක් කියන සිත කියන එක හරි විසිතුරුයි කියන එක. චිත්ත කියන අර්ථය තියෙනවා, විසිතුරු අර්ථයකුත් තියෙනවා. චිත්ත කියනකොට චරණ චිත්‍රය කියලා එකක් තිබිලා තියෙනවා ඉස්සර. ඉන්දියාවේ දඹදිව ඒ මිනිස්සුන්ට කුසල් අකුසල් කියා දෙන්න සිත්තරුන් විසින් ওই දිව්‍ය ලෝකෙම ඇඳලා තියනවා. රෙදිවල ඇඳලා ලොකුවට රාමු කරලා එක චිත්‍රයනේ චිත්‍ර ගොඩක්. ඒ කතාවක් වගේ ගමෙන් ගමට මේක රතේක දාගෙන කරත් එක දාගෙන ගිහින් මිනිස්සු එකතු කරගෙන එක තැනකට මේ චිත්‍රය පෙන්වනවා, චිත්‍රපටියක් වගේ. දැන් වර්තමානයේ අපි චිත්‍රපටි බලන්නේ වගේ රූප එකින් ගැළපීලා තමයි චිත්‍රපටිය දෙන්නේ. චිත්‍රපට කියලා කියන්නේ ඒකට. මොකද ඒතෝ ඒක තර තිබුණේ පටියක ඉස්සර. ඒ පටිය දුවනකොට තමයි ඒකේ තියෙන රූප ටිකක් දුවන්නේ. වැඩ කරන්නේ. ඒ ඒවා ඒ විදිහට සටහන් වෙලා තිබිලා සජීවීව වගේ රූපේ පේනවා. දැන් මේ චරණ චිත්‍රයේ චිත්‍රේ චරණය වෙනවා කියන්නේ තනින් තනට අරන් යන චිත්‍රනේ චරණ චිත්‍ර කියන්නේ. ඒ විසිතුරු චිත්‍රය ඇඳෙත් සිත මුල් කරන්න නිසා චිත්‍රයටත් වඩා සිත විසිතුරුයි කියලා දේශනාවේ තියෙනවා. මහණනි බලන්න චරණ චිත්‍රය ඒක විසිතුරුයි. මහණනි මේ චිත්‍රයටත් වඩා සිත විසිතුරුයි කියලා බුදුරජාණන් වහන්සේම වදාලා තනක් තියෙනවා. එතන එසේන විසිතුරුව කියන විවිධත්වය පුදුම විදිහට විවිධයි මේක. විවිධ අර්ථ තියෙනවා. විවිධ විදිහේ අරමුණු ගන්නවා. දැන් තිරිසන් ලෝකෙ විචිත්‍රයි කියලා කියනවා භාග්‍යවතුන් වහන්සේ. විචිත්‍ර වූ තවත් තනක් නැහැ කියන ලෝක අතර පුදුම විදි හැඩදලා තියෙනවා සත්තුන්ට. දැන් මාළු උනත් බලන්න මාළු කොයි හැඩේ මාළු ඉන්නවද? මේ තිරිසන් සත්තුන් කොච්චර විසිතුරු ලක්ෂණ තියෙනවද? ශරීරයේ පවා හරි වෙනස්නේ. මේ හිතත් ඒ වගේ. තිරිසන් සත්තුන්ටත් වඩා විසිතුරුයි කියනවා. දැන් දිව්‍ය ලෝකෙ කොච්චර ලස්සනද? ඊටත් වඩා ලස්සනයි කියනවා. විසිතුරුයි කියනවා. එහෙනම් විසිතුරු වුණාට මේක මේ සිත හැම අරමුණකටම මුල් වෙනවා. දැන් මේ කය වුණත් වැඩ කරන්නේ සිත මුල් කරා. අස්තිපංජරයකින් සැදුම්ලත් ඇටනහර මස් උතා තියෙන මේ ශරීර කූඩුව චලනය කරන්නේ සිත විසින්. සිත පහළ වුණේ නැත්නම් අපිට අතක් ඔසවන්න, කකුලක් ඔසවන්න, ඇවිදින්න, කතා කරන්න මේ කිසිම දෙයක් කරන්න බෑ. මේ සෑම ක්‍රියාවකටම සිත මූලිකයි. නිසා නිවන් අවබෝධ කරනවා කියන්නේ වෙන මොකුත් නෙවෙයි, සිත අවබෝධ කරන එකට. අවබෝධ කරගන්න බැරුව ඉන්නේ හිතමයි. සිත නිසාම සිතින්ම මුලා වෙලා සසරට බැසගෙන වැටිලා අපි ඉන්නවා. ඇයි හිත හඳුනාගන්න බැරි වෙච්ච නිසා. යම් කිසි කෙනෙක්ට කල්යාණ මිත්‍ර සේවනයේ ලැබිලා, සද්ධර්ම ශ්‍රවණෙත් ලැබිලා, කමඨහනක් ලැබෙනවා. සමත වශයෙන් අපි ගමු වෙන ආස්වාස ප්‍රස්වාස බලන්න කියලා ලැබෙනවා අවවාද. එයා ඒක බලාගෙන ඉන්නවා. එතකොට ඉතින් අර හොඳට මේ එකපාරටම ඒක බලන් ඉන්න බෑ. අර ගත්තු අරමුණු පරණ විස්තර ඔක්කොටම හිත යනවා. ඒවට හිත යන ගමන් වරින් වර මේ ආනාපාන සති හුස්ම රැල්ල පිළිබඳ අරමුණට හිත එනවා. හැබැයි යනවා. මූලික පළවෙනියට පටන් ගත්ත ගමම්ම හිත සමාධිමත් නැහැ. වික්ෂිප්තයි. ටික කාලයක් සාමාන්‍යයෙන් පොඩි වෙලාවක් හරි යනවා සමාධියක් ඇති වෙන. ගොඩාක් පින් තියෙන කෙනෙක්ට තමයි එහෙම සුළු වෙලාවකින් හටගන්නේ සමාධිය. එහෙම නැති වික්ෂිප්ත හිත තියෙන අයට මාස ගණන් යන්න පුළුවන්. ඒත් අතාරින්න හොඳ නැහැ. මේ දිගටම පරිකරම කරන්න ඕන, පුරුදු කරන්න ඕන සිත ඒක අරමුණේ. ඒතර හුස්ම රැල්ලට අරමුණු කර ඉන්නකොට අර හිත එහෙම යනකොට ඒකත් දකිනවා. හිත වික්ෂිප්ත බව දකින්න කියනවනේ. වික්කිත්තං වාචිත්තං වික්කිත්තං චිත්තංති පජානාති කියලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රය. චිත්තානුපස්සනාවක් දැනගත්තා නම් යාට පුළුවන් දැනගන්න මේ වෙලාවේ හිත වික්ෂිප්තයි. හිත නොඑක් අරමුණු වලට යනවා. ඇයි මේ හිත පාලනය කරගන්න බැරි කියලා Tamanට හිතෙනවා. ඒකට හේතුව තමයි මේ සංසාරේ පුරුදු කරපු හැටි. මේ හරි අසංවර විදියට තමයි තමන් හැසිරලා තියෙන්නේ සසරේදී. මහාන වෙලා පළක් බැඳගෙන අතක් උඩ අතක් තියාගෙන මේ කය ඍජු කරන් ඇස්පියම්ම හිටියේ නෑ සංසාරේ. දැන් දැක්කනේ. මේ ගිය තරුණ වහන්සේට වෙච්ච දේ. උන්වහන්සේත් එහෙම ඉඳලා නෑ. උන්වහන්සේ ආත්ම 500ක් රජ කෙනෙක්. රජ වෙලා ඉඳලා තියෙන ආත්ම 500ම. රජ වුණාම බණ භාවනා කරන්නේ නෑනේ. මොනවයි කරන්නේ? නාට්‍යංගනා වට කරගෙන නැටුම් බල නොඑක් විදිහේ කාම ප්‍රතිසේවණයන් යෙදීදී ඉන්නවා. ඒක තමයි හිතේ තියෙන පුරුද්ද. ඉතින් ආය මහාන වුණා කියලා නෑ, ආවා පුරුද්ද. ඉතින් උන්වහන්සේ බොහොම පුණ්‍යවන්තයි. මේ අන්තිම භවය ඒ තෙරුන් වහන්සේගේ. ඉසයිසෝන්නාසේට බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා භාග්‍යතුන් වහන්සේගේ මේ වටිනා අවවාද ලැබුණා. හිතේ හැටිවම තමයි. හැබැයි ඒක দমনය කරන්න ඕන. හිතේ හැටිවමයි කියලා හිතට ඕන විදියට යන්න දීලා බලන් ඉන්නේ. අපි කියන අර නූල කැඩිච්ච සරුංගලේ කියලා. උපමාවට ගන්න. කිසි පාලනයක් නැති හිතක්. හරියට නූලක් කැඩිච්ච සරුංගලයක් වගේ. මොකද පාලකයෙක් නැහැනේ. සරුංගලේ අහුවෙන වාතයට අහුවෙලා යන ඔහෙ. යන තැනක් හිතා ගන්න බෑ. අඳුරු නැසලා යනවා. ඒ වගේ ධර්මයෙන් පාලණයෙන් ගිලිහුණොත් හිත හිත මොන විදිහේ தත්ත්වයට වැටේද කියලා කියන්න බෑ. ඒ නිසා සිහිනුවන උපදවාගෙන සතිමත් වෙලා මේ සිත යන්නේ කොයි තැන්වලටද කියලා බලන්න තරම් අපි අර භාවනාව දැන් පටන් ගන්නත් මේක හොඳට සමාධිය ආවම සමාධිය එනවා කියන්නේ මේ මැජික් නෙවෙයි. මේ හිත සැලෙන්නේ නැති தත්ත්වයට එනවා. සමාධි ලක්ෂණ මොනවද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් හිත එකඟ වෙනවායි කියලා. ප්‍රීතියක් තියෙනවා, සැපයක් තියෙනවා හිතේ. කයත් සැහැල්ලු වෙනවා. ඒක දකින්න පුළුවන් ක්‍රමයක් වශයෙන් ඔය සමහර විට මොහොන ඉස්සරහට ආලෝකයක් එන්න පුළුවන්. කහ පාටට නැත්නම් සුදු පැහැති එළියක් නිශ්චලව වැටෙන අවස්ථාවක් තියෙන. ඒක නම් කරන ධර්මයේ ආලෝක සංඥාව කියලා. මේක උපදව ගන්නවනේ. මේකට ද්වේෂ කරන්නේ නැහැ. මේක අනිත්‍යයි කියලා බලන්න යන්න එකපාරට. මොකද මේක මේ තමන් පුණ්‍යවන්ත බව ප්‍රකට කරන එක ලක්ෂණයක්. භාවනා කරලා බලන්න කරනකොට තමන්ට එනවද මේක ආලෝක සංඥාවක්? එනවනම් තමන් නිවනට සුදුසුකම් තියෙන එකwidehatකින්. නැත්නම් අපි කියන ධර්මයේ තියෙන්නේ ත්‍රි හේතුක භාවය ප්‍රකට කරනවා කියලා මේකෙදි. ඊතා ප්‍රකටව සමාධියනවයි කියන්නේ කොච්චර දෙයක්ද? එහෙම එන්නේ නැති අයත් ඉන්නවා. ඉතින් ඒ අයට අපිත් කියලා තියෙන අපි ළඟත් තේන් භාවනා කරන අය ඉඳලා තියෙන ඉන්නවා. අතහරින්න එපා. දැන් ওই සමාධිය එන්නේ නැහැ කියලා ආලෝක සංඥා වෙන්නේ නැහැ කියලා මම මහා කාලකන්ණියේ පෞකාරයෙක් කියලා සමන්ට සාප කරගන්න නැතුව ඊළඟ ආත්ම භාවයේදී හෝ හේතු සම්පත දෙන්න හිතාගෙන අඩුමතරම් බුදුගුණ භාවනාවක්වත් වඩමින් කල් ගෙවන්න ඕන. නැත්තම් ඔක්කොම නැති වෙනවනේ තියෙන ටිකක්. ඒ නිසා ඒක අතාරින්නේ නැහැ. හැබැයි පුණ්‍යවන්තයෙක් නම් එයාට අර ආලෝක සංඥාවත් එක්කම සමාධිය එනවා. ඒක මං කිව්වට වඩා කරලා බලන්න. එතකොට තේරෙනවා කොච්චර වටිනවද ඒක. කොච්චර සතුටක් සැහැල්ලුවක් ඇති වෙනවද මේ ආලෝක සංඥා ඉපදිච්ච කෙනාට. ඒතර ඒක දිහා බලාගෙන ඉස්සෙල්ලා ඒක හොඳට ප්‍රකට කරගන්න ඕන. මුලින්ම ඒක අනිත්‍ය කියලා කරන්න ගියොත් සමාධිය නැති වෙනවා. ඉතින් සමත වශයෙන් වඩන කෙනා ඒ සමාධිය ප්‍රකට කරගන්නවා. නැත්නම් ආලෝක සංඥාව බලවත් වෙන්න දෙනවා. මුලින් එන්නේ සැලිසැලීනේ. ඒ සැලිසැලී එන්නේ හිතේ ස්වභාවය. එකාතකින් කියන ආචාර්යයන් වහන්සේලා මේ ආලෝක සංඥාව කියන්නේ එක පැත්තකින් ගත්තොත් හිතේ ප්‍රතිබිම්බයක්. හිතේම හේවණල්ලක්. හිතේ ස්වභාවය තමයි ආලෝකයෙන් පෙන්වන්නේ. මේක අඳුරුණා. එළිය අඩුණා. සිතත් තාම ප්‍රභාස්වර වෙලා නැහැ. නැත්නම් අකුසල් වලට බරයි. ඒක ගැස්සෙනවා නම් හිත තාම චංචලයි. ඒක නිශ්චල වෙනකොටම හිතන් නිශ්චලයි. මේ හිත කියන්නේ බොහොම ප්‍රබාස්වර එකක්. අපි ඉපදෙනකොට ප්‍රබාස්වර මිදං චිත් බික්කවේ චිත්තං පංචකේ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට්ඨන්ති. ඔහොමයි දේශනාවේ තියෙන්නේ. මේ හිත කියන එක ඉපදෙනකොට හරීම ප්‍රබාස්වරයි. පිරිසිදුයි පිවිතුරුයි. දැන් චූටි ළමයි එහෙමනේ එයාලගේ හිත පිවිතුරුයි. පොඩි ළමයි බොරු කියන්නේ නැහැ නේ. අහලා තියෙනවද දන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. ඇයි? ඒක පිරිහිලා නැහැ. එයාලා දකින්න දේ ඇහෙන දේ කියන ඇත්ත කියනවා. ඔය ලදරු වයසේදී එහෙමවත් නැහැ. මුකුත් නැහැ. හිත බොහොම ප්‍රබාස්වරයි. ඒ හිතේ ප්‍රබාස්වර ගතිය අපෙත් තියෙනවා. ඒ තියෙන්නේ භවාංග සිතේ. අරමුණු වලින් ඇවිලගත්තු සිත අපිරිසිදු වෙලා තියෙන්නේ දැන්. ඒක රාග දේශ මොහාසී අපිරිසිදුයි. නමුත් අපි කියනවා හොඳයි නිින්ද ගියා. එහෙම කියනවනේ ගෙවල් වල ඉන්නකොට ළමයින්ටත් කියනවනේ මේ ළමයා හොඳයි කොයි වෙලාවටද නිින්ද ගියාම හරිම හොඳයි. මොකද හේතුව නිින්ද ගියාම තියෙන මොනසිතේ? භවාංග සිත. ඉතින් නිින්ද ගියාම සමහර අය හීනෙන් දොඩවනවා. අපි දන්න සමහර අය ඉන්න හීනෙන් ඇවිදිනවා. ඉතින් හීනෙන් ඇවිදිනකොට ළමයා කොහේ යයිද දන්නේ නැහැ. නිසා ගෝණියක් තෙමලා දානවා ඇඳ පාමුලට. ඉතින් අවදි වෙනවා. එහෙම නැත්නම් මේ සමහර විට නිින්දෙන් ඇවිදින අය සොහොන් පිට්ටනි වලටත් යනවා. ඒක විපත් වලටපත් වෙනවා. ඒ කියන්නේ සුව නිින්ද. එතෙන්දිවත් නෑ මේක භවාංගයට වැටිලා. දැන් භවාංගයට වටුණා කියන්නේ කිසිම බාහිර අරමුණක් හිතේ නෑ. ආන්න එක තමයි ප්‍රබාස්වරම සිත. දවක මතු කරගන්න භාවනාවේදී. සංසාරයෙන් අර පුරුද්දක් වශයෙන් අරන් ආපු ලක්ෂණ සහිත වූ පිවිතුරු සිත එනවා. ඒ සිත ප්‍රභාස්වරයි. ආලෝකයත් ප්‍රභාස්වරයි. බොහොම දිලිසෙන ආලෝකයක් එක්ක නිශ්චල ආලෝකයක් එක්ක එයාට පුළුවන් වෙනවා සමාධිය විඳින්න. සමාධිය කියන්නේ සුවයක්. සමාධිය කියන්නේ පිනක් කුසලයක්. ඒ සමාධි භාවනා වඩනවා කියන්නේ පිනක් පින් රැස් කර ගැනීම. Tamanට ඒ මොහොතේ පැයද්ද භාවනාවේ සමාධියෙන් ඉන්නේ සමාධිමත් සිත කියන්නේ පිනක්. පැයක් කරගත්ත පින්කමක්. දැන් භාවනාව පිනක් වෙන නම් සමාධිය තියෙන්න ඕනේ. නැත්තම් ඒක සාමාන්‍ය අපි ඉන්නවා තමයි. අරමුණු ගොඩක් බහුලයි. උත්සාහය තමයි තියෙන්නේ. වීරිය තියෙනවා. අකුසල් ප්‍රහාණය කරන්න උත්සාහයක් තියෙනවා. හැබැයි එතන 100%ක් පින් රැස් වෙන්නේ නැහැ. මොකද එයාට අකුසල් විතරක නම් එන්නේ භාවනාවෙත් පිනක් කියන්න බෑනේ ඒකට. පිනක් වෙන නම් අලෝභ, අද්වේෂ, අමෝහ තුනෙන් දෙකක්වත් තියෙනවා. ඒ කියන්නේ අමෝහයයි අලෝභයයි හරි අමෝහයයි අදේශයේ හරිය දෙන්න ඕනේ හිතක. යන තරහ නැති සිත හරි, ලෝභ නැති සිත හරි. මේ සිත් දෙකටම අමෝහය මුල් වුණා නම් බොහොම බලවත් වෙනවා. නමුත් වාඩි වෙලා ඉන්න කෙනාට මේ ලෝකේ නැති දේවල් ඔක්කොම සිහි වෙනවා නම් අපි ඒකට කියන්නේ පිනක් කියලා. මොකද එයා හිතලා තියෙන්නේ අකුසල්. වාඩි වෙලා ඉන්නවා. හැබැයි හිත ගිහින් තියෙන්නේ අකුසල් නිමිති වලට. අකුසල් මුල් වලින් තමයි ඉඳලා තියෙන්නේ. දැන් මේ සමාධි ඉපදුණු තැන ඉඳන් බලවත් කුසල් තමයි රැස් වෙන්නේ භාවනාවේදී. සමහර අය කියන කුසල් වෙනයි පිං වෙනයි නෑ. අපි කියනවා දෙකම එකයි. පින කිව්වත් හරි කුසල් කිව්වත් හරි. දෙකෙන්ම වෙන්නේ හිත පිරිසිදු වෙන එක. අකුසල් වලින් වළකින එකනේ. දැන් බලන්න මෙන්න මෙහෙම උදාහරණයක් ගත්තා. අඳුරු කාමරයකට පහනක් දැල්වනකොට නැත්නම් පහනක් දැල්වාගෙන අඳුරු කාමරයකට අපි යනකොට එහෙම තේරෙන්නේ නැත්නම් ටෝච් එකක් ගහගෙන කළුවර යනකොට මොකද වෙන්නේ? ඒ පලාතම එළිය වැටෙනවා. එළිය වැටෙනකොටම තව වැඩකුත් වෙනවා. අඳුර දුරු වෙනවා. ආලෝකය එනවා. අඳුර පලා යනවා. ඒක පෙර පසු නොවීම වෙනවා. කුසලයෙන් කරන්නේත් ඒක. හිතේ අඳුරු බව තමයි අකුසල් කියන්නේ. සිතේ එළිය තමයි මේ කුසල් කියන්නේ. ආලෝකය තමයි කුසලය කියන්නේ. කුසල් හිතක් එනකොටම අකුසල් පලා යනවා. දැන් මේ දායක පිරිස හිට දන් දෙන්න ආවේ දාන චේතනාවෙන්. දාන චේතනාව එනකොටම මසුරු මල පලා යනවා. මසුරු මල එනකොට දාන චේතනාව යට යනවා. ඔමයි තියෙන්නේ. ඒස බලවත් කුසල් සිතක් ඇති කරගත්තොත් අර අකුසල් පාක්ෂික ධර්ම යට වෙනවා. එහෙමයි කියන්නේ. ඒස මේ කුසල් වේවා පින් වේවා අපි හිත පිරිසුදු කරන තත්ත්වයක් තමයි මෙතෙන්දි කතා කරන්නේ. හිත පිරිසුදු වුණා. මේක වශී කරගන්න පුළුවන් ධානා මට්ටම් 4කට රූපාවචර වශයෙන් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියලා. පිළිවෙලින් සමාධිය ගැඹුරෙන් ගැඹුරට යන එකක් එතන තියෙනවා. ඊළඟට අරූපාවචර වශයෙන් සමාධිමත් වෙන්න පුළුවන් ධාන වශයෙන්. ආකාශය අනන්තයි විඥාණය අනන්තයි කිසිවක් නැහැ ඔය කියනවා මේ සංඥාව ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. ඔහොම කියලා සියුම් ඊටාම සියුම් අවස්ථා හතරකට හිතපත් කරන්න පුළුවන් රූපය නෙවෙයි අරූපය වශයෙන්. අරූපී ධානය. ඔය 8ට කියන අෂ්ඨ සමාපatti නැත්නම් සිංහලෙන් කියන 8 සමවත්. සමවත් 8 සමාපatti 8 කියන්නකෝ. බය වෙන්න එපා. මොනවයි මේ තිබිලා තියෙන්නේ? ධාන 8ක්. මේ ධාන 8 වඩපු කෙනාගේ හිත සැලෙන්නේ ලේසියෙන්. බොහොම බලවත්. අන්න එතනින් එයා හැරුණොත් විදර්ශනාවට ඉතාම පහසුයි. අඩුමතරමේ ධානය එක ධානයක් උපදවගෙන හැරෙන්න පුළුවන් නම් Tamanට විපස්සනා භාවනාවට ඒක හිතා පහසුවෙන් යන ගමනක්. සුඛාපටිපදා කිප්පා විඤ්ඤා වෙන්නත් පුළුවන්. සමහර අය ගැන අපිට සමාධි වඩන්න බෑ. අපේ හිත චංචලයි නිශ්චල නැහැ. හරි අමාරු එක තැනක වාඩි වෙලා ඉන්නත් ඉතින් ඒ නිසා අපි කෙලින්ම විපස්සනාව පටන් ගන්නවා කියලා. ඉතින් අනුවර අරමුණු ගෙවි යන හැටි, ආස්වාද ප්‍රස්වාද දෙක අනිත්‍යයි, බිම්බි මැකිලිම තියෙන වෙනස් වෙන ගතිය, එන අරමුණු සිතුවිලි රූප සද්ද ගන්ධවල බිඳි බිඳි යන ගතිය බලන්න උත්සාහ කරනවා. බොහොම අමාරුයි. හැබැයිමකෝ වික්ෂිප්තී තරණදීන ඒක බලනකොට තව කොහේ හරි යනවා හිත. හිත අල්ල ගන්න බැරි තරම් ඒක එහෙම යන විතක් නේ තියෙන්නේ දැන්. නමුත් එයා අර හරකෙක් පන පිටින් හැම ගැහුවා වගේ පුදුම වේදනාවක් විඳ දුෂ්කරතා මැද්දේ භාවනා කරන්නේ. මොකද හේතුව සමාධියට ගියේ නැති බව. ඒකට කියන සුෂ්ක විදර්ශනාව කියලා. ඒක තමයි අද කාලේ බහුල වශයෙන් කරන්නේ. හේතුව පින මදිකම නිසා සමාධියට යන්න ගොඩාක් අයට අමාරුයි. ඒ අපහසුතාවය නිසා යාළම තීරණයකට එනවා සමාධිය නම් බොහොම දුෂ්කරයි. ඒ නිසා අපි විපස්සනාවට හැරෙනවා කියන එක. නමුත් බලන්න අර වගේ தත්ත්වකින් යන්න පුළුවන් නම් ඊටාම ලේසි. බොහොම සාන්තයි. බොහොම සංසුන්ව සමාධිමත්ව ඒ සමාධිය නැගී ඉඳගෙන බලාගෙන ඉන්න පුළුවන් මේ ඕනම අරමුණක්, ශබ්දයක්, රූපයක්, ගන්ධයක්, රසයක්, පහසක්, සිතුවිල්ල, ඇවිච්චන හැටි බලාගෙන ඉන්න තියෙනවා. ඔන්න ඔතෙන්ට එන්න ඕනේ. ඉතින් එහෙම ආවොත් තමයි අර කිව්ව චපල සිත දමණය වෙන්නේ. දැන් එක දේශයකින් කිව්වොත් සමාධිය ඇති වෙච්ච තැනදී සිත දමණය වෙලා තියෙන එක පැත්තකින්. ගොඩක් දුරට දමණය වෙලා තියෙනවා. අර සැලෙන ගතිය, දඟලන ගතිය, මාළුවා ගැහෙනා වගේ ගැහෙන ගතිය, චපල බව නැහැනේ. ඒ නිසා ඔය ධාන වඩන අය ධාන ක්‍රීඩාවල යෙදෙනවායි කියලා සඳහන් වෙනවා. ඒ ධානෙන් ධානට මාරු වෙවි ඉන්නවා දවසෙම. හරියට සලු පෙට්ටියක් තියෙනගේ රජ කෙනෙක්, එයා උදේවරුේ කැමති රතු පාට සලුවක් නම් එයා ඒක අඳිනවා. දවල්ට එයා කැමති උන නිල් පාට සලුවක් අඳින, එයා නිල් පාට සලුවක් අඳිනවා. හවසට දම් පාට එකක් අඳිනවා. රැට ඔන්න සුදු පාටයක් අඳ ගන්න. ඇයි? එයා ගාව ගොඩාක් සලු තියෙන නිසා. ඒ වගේ සාරිපුත්‍රයන් වහන්සේත් දේශනා කරනවා සමාපatti තියෙන කෙනත් හරියට සලු පෙට්ටියක් අතේ තියෙන කෙනෙක් වගේ. ඒ ධානලාභියා උදේවරුේ ප්‍රථම ධානයට සම්බන්ධිනවා. තව ටිකකින් දෙවනි ධානයට මාරු වෙනවා. තවත් ටිකකින් තුන්වෙනි ධානයට මාරු වෙනවා. හතරවෙනි ධානයට සම්බන්ධිනවා. හවස්වරුේ අරූප ධාන වලට සම්බන්ධිනවා. සාන සමාපත්තියට මාරු වෙවි ආ ඉන්නවා. ඒකට කියන ධාන ක්‍රීඩා. මේ ධාන ක්‍රීඩා කරන ධානලාභියාට කෙලෙස් හටගන්නේම නැහැ. ඇයි? කෙලෙස් ඇති වෙන වෙලාවක් නැහැ. ඉඩ දෙන්නේ නැහැ. මොකද නීවරණ යට කරලා විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කරගෙනයි ධානලාභින් වාසය කරන්නේ. හැබැයි ස්ථීර නැහැ. කොයි වෙලාවක හරි බලවත් අකුසලයකට හිත නැමුණොත් ධානෙත් නැති වෙලා යනවා, පිරිහිලා යනවා, හිතත් පිරියනවා. හැබැයි ධාන වැඩුවාගේ තියෙන වාසිය තමයි කොයි වෙලාවෙ හිත පිරිහුණත් ආය සමාධිය ඇති කරගන්න වැඩි අමාරුත් නැහැ. විවේක ස්ථානයක් හම්බ වුණොත්, වාඩි වෙන්න පරියන්කයක් හම්බ වුණොත්, ඊතා ඉක්මනින් එවැනි අයට බිඳිච්ච ධාන නැවත හදා ගන්නත් පුළුවන්. වඩපු එකේ දැන් ප්‍රගුණ කරපු එකේ ප්‍රතිඵලයි මේ කිව්වේ. එහෙනම් ධාන වැඩි වීම කොයි වෙලාවකවත් හිතන්න එපා නරක දෙයක්, භාග්‍යතුන් වහන්සේ කියපු නැති දෙයක්, අකීකරු වැඩක් අපි කරන්න කියලා හිතන්න එපා. මොකද භාග්‍යතුන් වහන්සේම දේශනා කරලා තියෙනවා පැහැදිලිවම සමාහිතෝ යථා භූතං පජානාති. යථා භූතේවත් යථා ස්වභාවය නැත විපස්සනාවෙන් දකින්න නම් අරමුණ ඒකට සමාහිත බවක් තියෙන්න ඕනේ කියලා. ඒ වගේම නිවන් මාගෙත් පේනවා සමාධියෙන් පසුවයි විපස්සනාව නැත්තම් ප්‍රඥාව මතු කරන්න පුළුවන්. සීල සමාධි ප්‍රඥා වශයෙන් නම් කරලා තියෙනවා. එනිසා මේ සමාධිමත් සිත කියන එකට අපි අනුග්‍රහ කරන්න ඕන. ඒකට ගැටෙන්න එපා. ආලෝක සංඥාවක් ආවොත් යම් විටක ඒක ඉස්සෙල්ල වර්ධනය වෙන දෙන්න. සමාධිය ඇති වුණාට පස්සේ ඕනනම් විපස්සනා වශයෙන් බලන් ඉන්න ගෙවි යන ආකාරය. ඔන්න ඕක තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් වෙන මොකුත් නෑ කරන්න. නිවන් දකින්න ඔච්චරයි තියෙන්නේ. හැබැයි ඒකට හේතු සම්පත් අවශ්‍යයි. ඒ කියන්නේ පින් අවශ්‍යයි. අපි කොච්චරවත් බලන් හිටියට පින මදි නම් එක තැන ඉන්න මිසක් ඉස්සරහට අවබෝධ වෙන්නේ ඥානයක් නැහැ. ඉතින් සමහර අය කියන අපි කොච්චරවත් භාවනා කරනවා ස්වාමීන් වහන්සේ අපිට කිසිම දියුණුවක් නැහැ එක තැන. ඉතින් ඒ කියන්නේ මොකද? එයා දාණයෙන්, සීලයෙන්, නොඑක් විදිහේ කුසල ධර්මයන්ගෙන් පරිපූර්ණ වෙලා නැති බව. නිසා මේ දාන පූජා කරන පිරිසත් අපි මෙතන ඉන්න නිසා යෝජනා කරන්නේ මේ දාණය ඒකාන්තයෙන් අපිට මේ සමථ විපස්සනා වැඩි වීම පිණිස හේතු වේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕන. වෙන මොකුත් නෙවෙයි. දානි දීලා සක්විති සම්පත්, සක් දේව රජපද ඒව ලැබෙනවා. ඒක තරකයක් නෑ. මොකිසි කෙනෙක්ට කියන්න බෑ නෑ එහෙම නෙවෙයි කියලා. ඒ ගැන නෙවෙයි අපි කතා කරන්නේ. කොහොම ලැබෙනවා. ඒව කියන්න ගියාම තවත් ආස හිතෙනවා ඊට පස්සේ. දැන් මෙවැනි දේශනාවකදී අපි ඒව කතා කරන්නේ. නමුත් දානානිසංස කතාවකදී අහන ලැබෙනවා විශාකා, බන්දුල මල්ලිකා, චන්ද්‍රපදුපා දේවියට වගේ ඉතා වටිනා ජීවිත ලැබලා නිවන් දකින්න ලැබෙනවායි කියලා අපේ අපවත්ී වදාළ රහතුන්ගොඩ බෝධිරත්න නායක ස්වාමීන් වහන්සේ කියනවා. දැන් මතකයි මට. අද වාගේ මතක් වෙනවා. හැමදාම කියන එක. කාට කියන්නේ? ගල්දුව ආරන්නේ දාන දෙන්නේ ණයට මේක දවල්ට කියනවා. ඉතින් අපිටත් කටපාඩම් හැමදාම ඇහෙනෝනේ. විශාකා, බන්දුල මල්ලිකා, චන්ද්‍රපදුමා වගේ. ඉතින් උපාසකම්මල සාදුකාර දෙනවා. හරි සන්තෝෂයි. හරි. ඒක වෙනම පැත්තකින් කතාවක්. මොකද ඒක දාන ලබා ගන්නත්, දාන දෙන්නත්, පින් කරන්න උනන්දු වෙන්නත් තමයි තෙරුන් වහන්සේලා, ස්වාමීන් වහන්සේලා බණට කියන්නේ. නමුත් අපි මේ කතා කරන්නේ සිත අවබෝධ කරගෙන, සිතින් මිදිලා, සංසාරයෙන් එතර වෙන මාතෘකාවක්. එතෙන්ට එනකොට ඒ කතා පැත්තකින් තියෙන ඒවා තියෙනවා වෙනම කාරණා වශයෙන් තියෙනවා. ඒව තියෙද්දි අපි අරමුණු කරගන්න ඕන අපට සමතිපස්සනා වඩන්න. ඒ ඥාන දියුණු කරගන්නම අපේ මේ දානය දාන පාරමිතාව හේතු වේවා කියලා හිතන්න පුළුවන්. එහෙනම් පින් කරන්න ඕනේ මේ ඥාන වැඩෙන්න නම්. පින නැත්තම් වැඩෙන්නේ වැටෙන්නේ. ඒ නිසා පිනට දෘෂ්ටාන්ත වශයෙන් ඔය බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා උතුම් ජීවිත අපිට සිහි කරන්න පුළුවන්. රහත් තෙරුන් වහන්සේලාගේ චරිතාපදාන පින් කරපු උත්තමයන්ගේ ජීවිත වශයෙන් ගන්න පුළුවන්. අනාථ පින්ඩික සිටුතුමා විශාකා මහවැසිය වගේ උතුම් චරිත තියෙන ඒව ගන්න පුළුවන් මේ පින් කරපුවයි ප්‍රතිඵල කියලා. ඉතින් වර්තමානයේත් ඕනනම් දැන් අද මේ වෙලාවේ මේ ඉන්න තැන අපි වාඩිලා ඉන්න ධර්මශාලාවේ කවුද පින් කළේ කියලා අපිට හිතන්න පුළුවන්. දැන් නිකන් කියන වැඩියෙන්ම පින් කරලා තියෙන අපි කියමු මෙන්න මෙහෙම දැන් මම අත්උක්කාසෙන් රටේ නැති වෙන්න මම මේ කියන්නම් උදාහරණයක් වශයෙන් නැත්තම් කිය මගේ ලොකුකම් කියාගත්තා කියලා. දැන් මේ සේනාසනේ ධර්මාසන ආරූඪව මේ අයත්තන්ට ධර්මය කියන්නේ කවුද මේ වෙලාවේ? කවුද ස්වාමීන් වහන්සේනේ කියන්නේ. උන්වහන්සේව පුටුවක වාඩි කරගෙන අපි වැඳගෙන හරි බිම් වාඩි වෙලා හරි අපි මේ කියන්නේ වහන් ඉන්නේ මොකද? ඒ ස්වාමීන් වහන්සේ අපිට වඩා මොනවා කරපු නිසාද? පින් කරපු නිසා. නැත්නම් අපි පුටුවක් උඩ වාඩි කරන් මේ බිම් වාඩිලා වැඳන් ඉන්නේ එයාලට. පින් කරේ නැත්තම්. එහෙම දෙන්න හිත දෙන්නේ නැහැ. මේ වඳින්න හිත දෙන්නේ නැහැ. හේතුව තමයි උන්වහන්සේ අපිට වඩා බලවත් කුසල් කරගෙන ඇවිත් තියෙන නිසා අපට වැටෙන්නේ නැති මේ ධර්ම කාරණා වැටහිලා අපට ඒවා කියා දෙනවා. අපි ඒවා සාවධානව අහගෙන අහන් ඉන්න කල් ලොකු දෙයක්. දැන් මේ වෙලාවේ තීරුම් ගන්න ඕනේ එන අපිට වඩා ස්වාමීන් වහන්සේ මොනවද කරලා තියෙන්නේ? පාරමිතා පුරලා තියෙනවා. පින් කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල වශයෙන් මේ ඇවිත් ඉන්න අයට ශිෂ්‍යයන්ට හැමෝටම ස්වාමීන් වහන්සේ ඉන්න වෙලාවට මේ වගේ ධර්මයක් ඇහෙනවා. දැන් මේ ඉන්න මෑණිවරුන් යහන බලන්න මන් නැති වුණාම මෙහෙම ධර්මයක් ඇහෙනවද මේ? දැන් මම නැති දවස් තියෙනෝනේ අහලා බලන්න. දැන් ඇහුවත් කමන්නේ. ඇහෙන්නේ. හිත ඔහේ පවතිනවා ඉතින්. හිත මතේ තමන්ට හිතන විදියට බණ භාවනා කරගන්න අවස්ථා තියෙන නමුත් අර උද්‍යෝගයේ වීර්ය අඩු වෙනවා ටික ටික. දවසින් දවස අඩු වෙනවා. අද බම් බරන් කියලා හෙට වැඩිය කියන්නකෝ. ඉතින් දවසින් දවස අර තියෙන බලය, ශක්තිය, වීර්ය අඩු වෙන්න ඉඩ තියෙන හේතුව මොකද්ද? කල්යාණ මිත්‍රයෙක්ගේ ප්‍රතිසේවනය අපිට අඩු වෙනකොට. ටිකෙන් ටික මේ සිත පිරිහෙනවා. ඒක ඇති. දැන් මම මෙතන ඉන්නලාට මටත් තේරෙනවා හරි උනන්දුයෙන් මේ අපේ පිරිස භාවනා කරනවා. කෙලින් ඉන්නවා. නමුත් මම නැති වෙලාවටත් මම මේ යම්කිසි ක්‍රමවේදයකින් හොයාගෙන තියෙනවා ඒ තරම් උනන්දුවක් නැහැ. හිටපු ගමන් නැගිටලා යනවා. ඒ ඉතින් අපි දිහා බලන් ඉන්න අපේ ගුරුවරයෙක් දැන් අපිට නැත. කල්යාණ මිත්‍රයෙක් නැත. කවුරු බලන්නද කියලා වැඩෙන්නේ නැති කෙනෙක් ඉන්නවා කියන භාවනා. යාට හිතනවා නැගිටලා යන්න. එයා වෑයම් කරන්නේ නැහැ, උත්සාහ කරන්නේ නැහැ. ඒත් අපේ කුසලයට පවා බලපානවා පින් කරපු කෙනෙක් ළඟ ඉන්න එක. එහෙනම් පුණ්‍යවන්තය අසුරු කරනකොට අනිත් අයටත් ඒ පිනේ ආනිසංස ලැබෙනවා. අපි පව්කාරයෙක් අසුරු කරනවා. කවුද පව්කාරයා කියන්නේ? අපි ගම හොරෙක් අසුරු කරනවා කියලා. ගෙවල් බින්දෙන හොරෙක් එක අපිත් ගමනක් යනවා. පොලිසියෙන් හොයන හොරාව. එතකොට පාරේ වාඩි වෙලා ඉන්නකොට හොරත් එක්ක අපි අර හොරාව අල්ල ගන්න පොලිසිය. අපිවත් අල්ලා යනවද නැද්ද? අපිත් අල්ලා. ඇයි හොරත් එක්කනේ හිටියේ. මේ හොරාගේ ගෝලියෝ තමයි මේ ඉන්නේ කියලා හොරකම් නොකලත් එයාගේ පව අපිටත් ඒක දේශයකින් ලැබෙන්න ගන්නවා. ඇයි හේතුව? පව්කාරයන් ඇසුරු කිරීම නිසා. හොඳට තේරුම් ගන්න පින කියන එක ඕනමයි. හැබැයි කරලා තියෙනවා. දැන් මේ කලබලෙ පින් කරලා භාවනා කරන්න බෑ. සසරදි කරලා තිබුණොත් මම බය නැතුව කියනවා ඔබට සමාධිය එනවා. ඒකයි රහස. සමාධියෙන් නැත්තේ ඇයි? පිනමදි. එහෙනම් දැන් වැඩිපුර පින් කරන්න. දැන් මේ භාවනා කරන්න කියලා අපේ මේ පැවිදි වෙන පිරිස පැවිදි වෙන්න ඉන්න ඇවිල්ලා ඉන්නේ. නමුත් ඒ භාවනා වැඩෙන්නේ නැත්තම් මොකද්ද කරන්න ඕනේ ඊට පස්සේ? පුළුවන් තරම් උපස්ථාන කරන්න ඕන. වත්පිළිවෙත් කරන්න, වැඩ කරන්න. දැන් මෙහි ඉන්න මේ උපාසිකාවරුන්ට මෑණිවරුන්ට ලැබෙන අවස්ථාවක්. ආර්ථික ප්‍රශ්න තියෙන නිසා මේ දවස්වල රටේ අපිට සාමාන්‍යයෙන් මාසෙකට දාන භාගයක් විතර නැහැ. උදේ දාන නම් බොහොමයක්ම නැහැ. දවල් දාන නැති වෙන අවස්ථා වැඩි. ඉතින්සාර තමන්ගේ යම් භාවනා සමාධි අඩුවක් තියෙනවා නම් හිතේ මොනවා හරි ඒව හරියන්න පිම්පුරව ගන්න අවස්ථාව තියෙනවා. අර තමන්ගේ කය වෙහෙස කරවලා නුවණ වෙහෙස කරවලා ශ්‍රමය වැය කරගෙන උපස්ථානයක් විදියට වාග්ය දානීය සකස් කර දීමේ වාසනාව තියෙනවා. ත්‍රි හේතුකෝනේ කම්මැලි නැති සිතකින් ත්‍රි හේතුක කියන්නේ එකපාරට පැන නැගෙනවා හිත සතුටින් සෝමනස්සහගතව ඥාන සම්ප්‍රයුක්ත. මේ ත්‍රි හේතුක කියන එකේ හේතුවම තමයි මේ ඥාන සම්ප්‍රයුක්ත කියන කාරණය. නුවණින් කරන්නේ තු කවුරු හරි කියන නිසා බයට නොකර බැරි ගමට එහෙම නෙවෙයි කරන්නේ. පැනගෙන යනවා ඒකට පිංකම් මං කරගන්නවා කියලා පැනලා යනවා. දැන් ඉස්සර අපිට මතකයි ගල්දුව ආරණ්‍ය අපේ සයන්නාසෙලා 50ක් විතර හිටියා. එනු ධර්මදේශකයන් වහන්සේලා 35ක් විතර වැඩි හිටියා. ඉතින් අපි වන්දනා කරන්න හැන්දෑවට යන්නෙම දැන් මේ වගේ අදත් මේ දායක පිරිසක් ඇවිත් ඉන්නවා අපිට එච්චරම නෑ. නමුත් ගල්දුව ආරන්නේ හැමදාම රැයට දායක පිරිසක් ඇවිත් නතර වෙනවා දානශාලාවේ. දානේ හදන්න ඒ කටයුතු වලට. ඒතර සිරිතක් වශයෙන් ඒ ශාලාවේ රැය 8ට මෙවැනි ධර්මදේශනාවක් කරන්න ඕන. දැන් මේ දේශනාව කරන්න වරම් තියෙන හොඳට ධර්ම දේශනා කරන්න පුළුවන් සමත් ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්නවා. ඒනොත් ඒ සෝමවංශ ලොකු ස්වාමීන් වහන්සේ මෙන්න මේ නම අද බණට වඩින්න කියලා කියන්න ඕන. ඒ නම් කරන්න. ඉතින් අපි කවුරුත් වැඳගෙන දැන් බලන් ඉන්න ස්වාමීන් වහන්සේගේ මුණ දිහා කාටද මේකට දැන් අවස්ථාව වරම් දෙන්නේ කියලා. හරි සතුටින් ඉන්නේ ආසාවෙන්. වැරදිලාවත් දැන් මට දුන්න කියන්නේ පුදුම සතුටක්. ඇයි දෙන්නේ දැන් මේ හරි අමාරුයි මාසෙකට එකක්වත් ලැබෙන්නේ නැහැ. මොකද තරඟ වැඩි. ගොඩක් කට්ටි ඉන්නවනේ. ඉතින් ඒ නිසා බොහොම සන්තෝෂයක් ඇති වෙලා දැන් යනවා. මොකද්ද මේ ආන්න කුසල් කරගන්න තමන්ට දෙන ඡන්දේ. වෙන ලාමක අදහසකින් මේක කරනව නෙවෙයි. කුසලයක් රැස් කරගැනීමේ අදහසින් තමයි මේ ස්වාමීන් වහන්සේලා බලන් ඉන්නේ. අපිටත් පිනක් කරගන්න අවස්ථාවක් ධර්ම දානයක් කරගන්න අවස්ථාවක් සහ ඉතින් අර මුල් දවස්වල නම් ධර්ම දේශනාවක් පුරුදු වෙන්නත් ඕනනේ. ඒ පුරුදු වීමටත් හොඳ අවස්ථාවක් තියෙනවා කියලා අර ගුරුවරයාට වැඳගෙන බලන් ඉන්නේ අද මට අවස්ථාව ලැබෙයිද කියලා වගේ එකක් තියෙනවා. එයිනොත් අර මතකයි මේ බාගෙට පණ ගිහපු ආච්චිලා නම් ඉන්නේ දාණේ හදන්න ඇවිල්ලා එදාට කැමති නෑ එච්චර යන්න. මොකද උන්දලට පණ ගිහලා මටත් පණ යනවා. බණහන් ඉන්න කට්ටිය හරි නෑ. සමහර දවසට නම් බස් දෙක තුන එනවා දාන්න. ඒ කියන්නේ 150 200ක් මිනිස්සු එනවා. ආන්නේ වගේ දවසක අවස්ථාව ලැබෙනවා නම් පුදුම සතුටුයි. හැබැයි ලේසියෙන් ලැබෙන්නේ නෑ. මොකද මේ වගේ වෙලාවට හොඳම දේශකයන් වහන්සේගෙන්ට තමයි අවස්ථාව දෙන්නේ. දැන් මම කිව්වේ ත්‍රි හේතුකෝ කොහොමද පින් කරගන්නේ කියලා. දැන් බලාපොරොත්තු වෙමින් ඉන්නේ කොයි වෙලාවෙද මට මේකට අවස්ථාවක් ලැබෙන්නේ. ඒක ආනිසංස දානවා. මේ ධර්මදේශකයන් වහන්සේ කෙනෙක් කියන්නේ ආනිසංස හොඳට දන්න කෙනෙක්. බණ පොත්පත් කියවපු කෙනෙක්. එයා දන්නවා. බණ කිව්වොත් ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥා පාරමිතාවක් වෙනවා. අනිත් අයටත් ප්‍රඥාව වැඩෙන පින්කමක් වෙනවා. ඒක පැත්තකින් ගත්තට පස්සේ උසස්ම දානය ධර්ම දානයයි ඔක්කොම දන්නවා. දැන් නිසා එයා ලෑස්ති පිට ඉන්නවා. කොයි වෙලාවෙද කියන්නේ එවෙලෙම ලෑස්ති වෙලා ටෝච් එක අරගෙන දෙවුර පෙරවගෙන වටාපතකුත් කුටිය තියෙනවා. ඒකත් අරගෙන අර මිනිස්සුත් එක්ක සමහරට පයින් වඩිනවා. අර මේ පිණ්ඩපාතශාලාවට කිලෝමීටර් භාගයක් වගේ තියෙන්නේ. වඩිනවා පයින්. නැත්තම් සමාහට වඩම්මගෙන චනවාන. ඉතින් කමන්න කොහොම ගියත් මෙයා දැන් සතුටුයි මේ ස්වාමීන් වහන්සේ සූදානම්. ඇයි හේතුව තමන්ට කුසලයක් කරගන්න ලැබෙන. ඒතොර එහෙම කරගෙන යනකොට දැන් බලන්න දැන් ධර්මදේශනා කොච්චර කරලාද මං මගේ ජීවිතේ ගත්තොත් මුල් අවුරුද්දේ 100 ගාණක් ධර්මදේශනා කරලා තිබුණා. ඒ නිතර වණ කියලා නෙවෙයි අර වගේ අර ලැබෙන අවස්ථාවල. එතකොට බණ කියන්න ලැබෙන්නෙම නැති දවස්වල සමහර විට අවසර අරගෙන ගමට වඩිනවා. මොකද ගමට වඩින් ගමේ වුන් එකතු කරන් උන්ට බණ කියන්න. ඒ මගේ බණ වෙන එකෙක්වත් අහන්නේ නැති නිසා ලොකු හාමුදුරුව අවසර දෙන්නේ නැති නිසා වඩාත් හොඳ ඥාතිනේ උන් ගල් ගහන්නෙත් නැහැ මොනවකවත්. අර බණ පේ කරන්න පුරුදු වෙන්න ගියා ගමේ. සිටන බලුවෙත් වැඩිය මම ආච්චි කෙනෙක් ඉන්නවනේ. ඉතින් එහෙ ඉන්න ආච්චිල එකතු කරගෙන අර පුරුදු වෙච්ච බණක් පැයක් දෙකක් කියනවා. එතකොට බලන්න සතුටක් ඇති කරගන්න පුළුවන් ප්‍රගුණ භාවයක් ඇති කරගන්න පුළුවන්. ඒතර මේ වෙනකොට දැන් පොත්වල ලියලා නැහැ නේද කියව බණ වාර ගන්න. දැන් අපි YouTube එක ගැන සඳහන් වෙනවා ටිකක් තියෙනවා. ඒතර ගුවන් විදුලි දේශනා, රූපවාහිනී දේශනා, මේ ආරණ්‍ය කියව බණ, හොඳට කියපු දේශනා, පොයේ දවසේ කරපු දේශනා ආදී වශයෙන්. දැන් මොකද හිතන්නේ මේ ස්වාමීන් වහන්සේට පින් වැඩි වෙනවද නැද්ද? එන්නේ ඊයේ බණක් කිව්වා ඒකට වඩා දැන් අද මේ ධර්ම දේශනාව කරගෙන යනකොට මම මේ දේශනාව කරන්නේ එක පිරිසකට නෙවෙයි මෙහි ඉන්න අයටත් දුරින් ඉඳන් බණ අහන අයත් ගොඩක් අහනවා. ඒ හැමෝටම මේ පිළිවෙලකට කරන්න ඕන නිසායි මම මේ කරන්නේ. අපිළිවෙලට නෙවෙයි පිළිවෙලට. මේක භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ කොටසක් අපි තෝරගෙන තියෙනවා පහසුව පිණිස. ඒතකොට කාටවත් චෝදනා කරන්න බෑ අපිට ඉගෙන ගන්න විදියක් නැහැ බණ දන්නේ අපි කියන්න බෑ මේ අහපුවයින් ඉගෙන ගන්න පුළුවන් සහ මේ පොත මම දීලා තියෙනවා කියවන්න ධම්මපද අට කතාව අරගෙන කියවන්න ධර්ම ඉගෙන ගන්න අවශ්‍ය ඒක කරගන්න මොකද මට ඇවිල්ලා කියවන්න බෑනේ Taman කියවන්න. ඒතකොට මේ පොතේ තියෙන ටික තමයි මේ ධර්මදේශකයන් වහන්සේගෙන Tamanගේ දක්ෂතාවයේ ප්‍රගුණභාවය විශාරද බව පාවිච්චි කරලා දැන් මේ කතා කරන්නේ අපි. දැන් මේකකින් එක වචනේ වචන කියන්නේ නැති වුණාට මේකේ තියෙන්නේ මොකද්ද කියලා දැන් තේරුම් කරලා දෙනවා. ඉතින් තමන් ඇත්තටම කැමති නම් මේ ධර්ම ඉගෙන ගන්න අර වගේ කොටසක් වෙන් කර ගන්න. දැන් අපි තෝරලා තියෙනවා කුද්දක නිකාය සූත්‍ර පිටකේ කුද්දක නිකායේ පොත් 15ක් තියෙනවා. මේ පොත් 15න් එක පොතක් තමයි ධම්මපද පාළිය. මේ ධම්මපද පාළියේ තියෙන්නේ ගාථා 423ක් තියෙනවා. ඒ ගාථා වලට අදාළ නිදාන කතා 200 ගාණක් තියෙනවා. මොකද හේතුව ගාථා දෙක තුනකට එක කතාවක් තියෙන නිසා ඔහොමම අඩු වෙලා තියෙනවා. ගාථා ගාණ්ඩම නෙවෙයි කතා තියෙන කතා අඩුයි. මේ ඔක්කොම සංග්‍රහ වෙලා තියෙනවා මේ ධම්මපද අට කතා. දැන් ඉගෙන ගන්න අය මොකද කරන්න ඕන? ධම්මපද අට කතා හොයා ගන්න ඕන. කොහෙද තියෙන්නේ? ඔය ආරන්නේ කබඩ් වල තියෙන කොහේ කොහේ හරි. ගිහිල්ලා එකතු කරලා ගන්න ඕන. දැන් තමන් ඇත්තටම ධර්ම ඉගෙන ගන්න කැමති නම් මම කියන්නේ වයස වැඩි අම්මලට මෑණිවරුන්ට සානසලට නෙවෙයි තරුණ අය ඉන්නවනේ තරුණ අයත් දැන් කීප දෙනෙක් ඉන්නවනේ. එයාලා උත්සාහ කරන්න ඕන මේ පොත් ටික ගොඩාක් නෙවෙයි අවශ්‍ය පොත් ටික ගෙනත් කුටියේ තියාගන්න. එහෙම තමයි අපි කළේ. අපේ දැන් ඉගෙන ගන්න කාලේ පැවිදි වෙච්ච අලුත ගිහිල්ලා පුස්තකාලෙන් ගත්ත පොත් දෙකක්. එකක් තමයි පූජාවලි අනිත් එක සද්ධර්ම රත්නාවලි. ඔය දෙක මාරුවෙන් මාරුවට කියුවා. ඒකයි ශ්‍රද්ධාව ඇති වුනේ. අර මුලින්ම එන්න ඕන සද්දාවක් තියෙන ඒක ඇති වුණා. පඬිතකම නැති වුණා. පඬිතකම් මුලින් ඇවිල්ලා සද්දාව යට වුණොත් එම් බක පඬිත වෙනවා. ඊට පස්සේ ඒ දණ්ඩේ යන්නත් බැරි වෙනවා. මහානකම කරන්න වෙන්නේ නැහැ. පඬිතභාවය වැඩි වෙලා උද්දච්ච වෙලා කඩාගෙන වැටෙනවා. එහෙම ඉන්න ඕනේ සමහර වෙලාවට තරුණ හාමුදුරුවෝ හරි පඬිතයිනේ. භාග්‍යතුන් වහන්සේට තකුරු කියා දෙන තත්ත්වෙන් ඒ අය බණ කියන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? මහානකමෙන් පිරියනවා. වැඩි කල් ඉන්න බෑ. ඇයි දෙවියෝ පිහිට වෙන්නේ නැන්නේ? හරි පඬිතයි කියලා දෙවියොත් අහක බලා ගන්නවා. අහිංසක නම් භාග්‍යවතුන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව තියෙනවා නම් දෙවියොත් කැමති. ඒ නිසා අපි මේ ධර්මය අන්න ඒ විදියට අල්ලන්න ඕන. ඒ කියන්නේ පුදුම කැමැත්තක් එන්න ඕන පැවිදි වෙච්ච අලුතෙන් පැවිදි වෙච්ච කෙනෙකුට මං කොයි වෙලාවෙද මේ ධර්මයේ එක එක කියවන්නේ. ඉගෙන ගන්න. ගුරුවරයෙක් දිහා බලන් ඉන්න එපා. අද කාලේ ගුරුවරු දිහා බලන් හිටියොත් අපිට කරගන්න වෙන්නේ නැහැ. මොකද ගුරුවරුත් කාර්යබහුලයි. උන්වහන්සේලාන එක් දේශනාවලට වඩනවා. අපේ ගුරු සයන්නාසිත් එහෙමයි. සමහර දවස්වලට ආරන්නේ නැහැ උන්වහන්සේ. බොහෝ දවස්වලට වෙන වෙන සයන්නාසල ඉන්නේ. දැන් එතකොට අපි ගුරුවරයා නැහැයි කියලා අපි නිකන් නිදාගත්තා නම් අපිට මේක කරගන්න වෙන්නේ නැහැ දැන් මේ தත්ත්වෙට. එහෙනම් ගුරුවරයා තමයි ධර්මය. අර ගුරුවරයාට අමතක කරන්න එපා. අපිට පැවිදි උපසම්පදාව දීලා මොන හරි කරුණු කියා දෙන කෙනත් ගුරුවරයෙක් තමයි. ඉතින් ගුරුවරයා හිටියා හෝ නැතා දැන් කවුද කල්යාණ මිත්‍රයා වෙන්නේ? තමන්ගේ බණ පොත. මේ බණ පොතත් නොවේ රත ළඟ තියාගන්න. නිතර තියාගන්න. විතරකයක් එනකොට අකුසල් එනකොට එපා වෙනකොට මොකද්ද කියවන්නේ? බණ පොත කියවන. කියෝගෙන යනවා. මම එක දිගට කියෝගෙන යනවා. එතකොට කියවන්න විතරක දුර වෙලා යනවා. අකුසල් ඇති වෙන්න ලවන්නේ. ඒකට උපක්‍රම වශයෙන් තමයි අතීතේ ස්වාමීන් වහන්සේලා අපි පැවිදි වෙන්න ගිය අපිට දුන්නා පිරිත් පොත පාඩම් දෙන්නේ කියනවා. ඇත්ත වශයෙන් පිරිත් පොත පාඩම් කරාට පාඩම් හිටින්නේ නැහැ. ඒ කියන්නේ අද පාඩම් දීපු පිළිතව මාසෙකින් මතක නැහැ. හැබැයි ඒක වෙලා තියෙන්නේ මොකද්ද? අර වෙලාව ගන්නවා පාඩම් කරන්න. දවසේ පැයක් දෙකක් ගන්නවා. එකම පදේ කී කොච්චර මහන්සි වෙනවද පාඩම් කරන්න. ඇයි ඒ ගුරුවරු එහෙම දුන්නේ? නවක පැවිද්දෙක් අලුතෙන් සේනාසෙන්ට ආපු උපාසකෙක් හරි උපාසිකාවක් හරි කවුරු හරි එයා ආපු ගමන් ඉන්නේ ගිහි ස්වභාවයෙන්. එයාට නිතරම මතක් වෙන්නේ ගෙදර. ගෙවල් මතක් වෙන්නේ, පරණ දේවල් මතක් වෙන්නේ, හිතවත්කම් මතක් වෙන්නේ. ඒක වරදක්ද? නෑ. ඒක තමයි හැටි. ඇයි වැඩිම කාලයක් හිටපු තැනනේ මතක් වෙන්නේ. ඒකට උපක්‍රමයක් දුන්න අර පාඩම් කරනකොට වෙලාව නැති වෙනවා මතක් කර කර. ඒ වගේ තියෙනවා. ඉතින් එහෙනම් මූලික දවස් ටික මුල් කාලය හරිම අමාරුයි. ඉතින් ඒක දුරු කර ගන්න උපක්‍රමයක් වශයෙන් මේ ධර්මේ පාඩම් කරන්න කියනවා, නැත්නම් පොත් කියවන්න කියනවා. ටිකක් කාලයක් යනකොට අපිට භාවනාව වැඩෙනකොට වැඩුණොත් හරිම දේශී මේක. වැඩුන්නේ නැත්නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. භාවනාව වැඩුණොත් නම් ප්‍රශ්නයක් නැහැ. සමාධි වැඩිච්ච කෙනා ඊට පස්සේ ආ කල්පනා කරනවා මම කොහොමද මේ මාර්ගයේ තව දුරටත් ඉස්සරහට යන්නේ. දැන් ගෙවල් වල ඉන්නකොට සමාධිය වැඩෙනවද? මේ උපාසකම් වලට එහෙම වැඩෙනවද? ගෙදර සමාධිය නෑනේ වැඩන් තියෙන්නේ. වැඩ කරන ගම සමාධි වඩන්න බෑ. දැන් මේ ආරණ්‍යගතෝවා රුක්කමූලගතෝවා කියන කාරණේ තමයි මෙතන අපිට තියෙන්නේ. දැන් මේ ඉන්න ශිෂ්‍යයන්ට තියෙන වාසනාව තමයි අපිට හරිය නිදහස්. දැන් අද හවසත් මම මේ චෛත්‍ය මළුවට ගිහින් ඇවිදවි දීටිය වටේට බුදුම නිදහස්. කවුරුත් නෑ. බල්ලෙක්වත් නෑ අද නම්. සමහරවිට බල්ලා එනවා. අද බල්ලවත් නෑ. එතකොට ඒ තරම් නිදහසක් තියෙන තැනකදී ඇයි අපිට බැරි සමත විපස්සනා වඩන්න? හොඳටම පුළුවන්. එතකොට ඒක මේ වාඩි වෙලා වඩන්නත් පුළුවන්, සක්මන් කර කර වඩන්නත් පුළුවන්, හිටගෙන වඩන්නත් පුළුවන්. ගෙවල් වල ඉතින් මේ වගේ ලොකු චෛත්‍ය නැහැනේ. එහෙම මළුවකුත් නැහැ. එතකොට බලන්න මේ පරිසරය විසින්ම අපේ හිත හදලා දෙනවා ඉස්සෙල්ලම. හිත නිවල දානවා. ඊළඟට අපිට පුළුවන් මේ කියන පරිසරය ඇතුලේ කොච්චර පහසුකම් තියෙනවද අපිට සමාධියක් වර්ධනය කරගෙන යන්න. ස්ථීර කරගන්න. ඒ කියන්නේ දැන් ගෙවල් වල සමාධිය ඇති වෙන වෙලාවල් තියෙනවා. දැන් හොඳට භාවනාවක් කරොප්පයක් ගෙදර කියලා නෑ සමාධිය එනවා. හැබැයි ඊළඟ දවස් උදේ වෙනකොට සමාධිය මොකද වෙන්නේ? බැරට යනකොට ට්‍රැෆික් එකට අහුවෙච්ච ගම සමාධිය මොකද වෙන්නේ? කුණුහරුපේ මැහෙනකොට මිනිස්සු බයිනවා. පිටකොටුවේම ගින්තියද? හොඳ කුණුහරුපේ එනවා. මිනිස්සු බැන ගන්නනේ වාහනයක් වාහන දෙයකට එක මුණට මුණ හම්බුණත් ඒ සුබපතන්නේ. අර සිංහල භාෂාවෙන් නරකම වචන ටික කතා කරන දෙපාන්තර. තිබිච්ච සමාධිය නැති වෙනවා. දැන් මේ පැවිද්දට තියෙන වාසනාව බලන්න. පැවිද්දෙන් ගුණ දැන් අපි කොටුවේ පන්සලේ ඉන්න ආඳුරන මේක නෑනේ. පිට කොටුවේ මැද බෝධිය ගාව පන්සලක් තියෙනවනේ. ඒකේ සමාධිය වරන්න පුළුවන්ද? බෑ, ආඳුරගෙන්ටත් බෑ. ඒ හේතුව ගෑනුයි මිනිස්සු ඔක්කොම ඔකාස්සේ ඇවිදිනව යනවා. ප්‍රශ්න ඔක්කොම තියෙන උතන. ඉතින් ඒක නිසා අරණ්‍යයකට යන්න කියලා භාග්‍යතුන් වහන්සේ අපිට කිව්වේ කරුණාවෙන් හිත හදන්න හොඳම තැන තමයි අරණ්‍ය. කැලේ. කැලේට යආරණ්‍ය කියන්නේ වෙන මොකටද නෙවෙයි. එතකොට එහෙම ගිය කෙනාට පුදුම වාසියක් තියෙනවා, පහසුවක් තියෙනවා හිත සුවපත් කරගන්න. දැන් බලන්න අපි ආග්‍රහණය කරන්නේ පිරිසුදුම වාතයනේ. ජනයාගෙන් අපිරිසුදු නොවෙච්ච වාතය. නගරෙක ඉන්න කෙනෙක් ආග්‍රහණය කරන්නේ කොරිතරම් අපිරිසුදු වාතයද කියන්නේ. දුම් ගිහිල්ලා දූවිලිත් එක්ක මේ හැමදේම හැමාතීම බැලුවොත් එහෙම සුවපත් වෙන පැත්ත වැඩි. ඒ නිසා මේ ගහකොළත් එක්ක සත්තුත් එක්ක බැඳිච්ච ජීවිතයක් තමයි භාග්‍යතුන් වහන්සේට තිබුණේ. උන්වහන්සේත් එහෙමයි හිටියේ. ඔය වනල හැම්බල ගස් මුල් වල තමයි වැඩි ඉඳලා. බලන්න බුදුරජාණන් වහන්සේ ඉපදුනේ කොහෙද කියන්නේ? අර මාලිගයේ ඇඳවල උඩද? නෑ. සල්වණයක. ගහක් යට. ඒ ලෝතුරා බුදුරජාණන්සේ බුදු වුණේ කොහෙද කියලා හිතන්න. ගහක් යට. ඒ බුදුරජාණන්සේ පිරිනිවන් පෑ ගහක් යට. ඒ කියන්නේ බුදවරු පවාග මේ පරිසරයමයි අසුරු කරලා තියෙන්නේ. මාලිගාවල නෙවෙයි ඇල්ලලා තියෙන්නේ භාග්‍යතුන්. සුණාසේ තිබුණා දෙවුරම් වේර වගේ විසිතුරු කුටි. පූර්වාරාමේ තිබුණ ප්‍රාසාදයක් කුටි 1000ක් තිබුණා ඒකේ. ඒවට නෙවෙයි බුදුරජාණන්සේ කැමති උනේ. උන්වහන්සේ කැමතිනේ වනලැහැඹකට ගහක් මුලකට ගිහිල්ලා නිදහසේ ඉන්නවා. ඒ නිදහසේ ඉන්න ගම ශ්‍රාවකයොත් එක්ක සමහර ධර්ම සාකච්ඡා කරනවා. ගහක් මුල පරිසරයට. එහෙනම් මම මේ කතා කරලා අපේ සෙනසුන ගැනයි. මෙහි ඉන්න අයට සතුටු වෙන්නේ මම මේ කිව්වේ සහ මෙහෙට එන්න කෙනෙක් බලාපොරොත්තු වෙන යාළුවට සතුටු වෙන්නේ මම මේ කිව්වේ. මේ ආරණ්‍ය වාසය කියන එක එකwidehatකින් කෙලෙස් නැසලා දෙනවා අපිට. පහසුවෙන් භාවනා කරන්නේ නැතුව නැසෙන දැන් අර ගලක් උඩ වාඩිලා ඉන්නකොට චෛත්‍ය ගාව වාඩිලා ඉන්නකොට වල තියෙන අර චංචල ගති නැති වෙලා යනවා. දැන් සමහරට මිනිස්සු වෙන ප්‍රශ්න වෙච්ච අය. ඇවිල්ලා ටිකක් වෙලා වාඩිලා ඉන්නකොට හිත සංසුන් වෙනවා. ප්‍රශ්න මතක වෙනවා. ඒකට කියනවා අනේ අපිටත් මේ නතර වෙන්න පුළුවන් නම් හොඳයි. හැබැයි නතර වෙන තරම් වීරියක් නැහැ. එයාලා කියනවා අපිට ඉතින් ළමයි ඉන්නෝනේ. ඒ නිසා අපි ආයෙත් යන්න ඕන. ඉතින් එතකොට මේ වාසනාව ලැබිච්ච සන්තෝෂ වෙන්න ඕන අපට එවැනි භූමියක ඉඳගෙන හිත සමාධිමත් කරගෙන විපස්සනාව දක්වා යාමේ වැඩපිළිවෙල කිය දෙන්නට කල්යාණ මිත්‍ර ප්‍රතිසේවණයත් එක්ක වාසනාව ලැබිලා. දැන් මෙතන මෙහෙමයි. දැන් කැලේට කියලා තනියෙන් හිටියයි කියන්නේ. ඒත් වනගත වෙනවා හිතත් එක්ක වල් වදිනවා. ඒ ධර්මයක් නැහැ, ගුරුවරයෙක් නැහැ. ඒ මාර්ගයක් නැහැනේ භාවනාවට. තනියෙන් භාවනා කළා බහූබූත හොල්මන් දැකලා ඊට පස්සේ අමනුෂ්‍යයන්ගෙන් ලෙඩ හොඳ කරනවා කියලා ඊට පස්සේ වැඩේ පටන් ගන්න. මොකද පටන් ගන්න? බෙහෙත් දෙන්න. ඇයි? ගුරුවරයෙක් නෑ, මග පෙන්වන්නේ නෑ. එහෙනම් ගුරුවරයෙකුත් එක්ක ඕන මේ කැලේට එන්න. ගුරුවරයා සල්ලි වලට ගන්න බෑ. ඉතින් කොහොම හරි බලන්න ගුරුවරයාට කියන්න වැඳලා හරි කියන්න ඕන අපිව හොයාගෙන අපි බලන්න පොඩ්ඩක් එන්න කියලා ආරාධනා කරන්න. ඔය කියන දැනකට වඳින්නම් කියලා හරි කමන්නේ නෑ. වැඳගෙන බලන්න ඕන මේ ගුරුවරයා හොයා ගන්න ඕන අපි කොහොම හරි. ඒතර ගුරුවරය එනතුරු Tamanට ගුරුවරය වෙන්න ඕන ධර්මය. ගුරුවරය ඉද්දෙද්දි ගුරුවරයා කවුද? ධර්මය. ගුරුවරයා කවුද? ඒ ධර්මය. භාග්‍යතුන් වහන්සේ ගුරුවරයා කවුද? ඒ ධර්මය. දැන් Taman වහන්සේ ගුරුවරු හොයනකොට බුදු වෙලා ගුරුවරයෙක් නැතුව ඉන්න එක වාසය කරන එක දුකයි කියලා කියනවනේ. ඒක නිසා හොයනකොට කොහෙවත් ගුරුවරයෙක් නැහැ. මඹලොව දක්වා බැලුවා ඊට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් නැහැ Taman වහන්සේ තරම්. ඊළඟට තමන් වහන්සේම අවබෝධ කරගත් මේ ත්‍රිපිටක බුද්ධ වචනයම ගුරු තැන්හි තිබුවා. ඒ තමයි ගුරුවරයා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ගුරුවරයා කරගත්තෙත් ඒ දහමමයි. එහෙනම් අපේ ගුරුවරයාත් ඒ ශ්‍රී සද්ධර්මයමයි. එනිසා අද මේ අපි කතා කරන්නේ මේ ධර්මයේ ඉතා පොඩි කෑල්ලක් කොටසක්. හිත ගැන කතා කරන්න බලන් තමයිමත් පටන් ගන්නකොට අපි ආරම්භයක් ගත්තා. සිත කියන එක විසිතුරුයි, විචිත්‍රයි, චපලයි, චංචලයි. කොහොම එකක් කිව්වා. ඒක සමාධිමත් කරන හැටි අද මම භාවනා පැත්තෙන් කතා කළා. නමුත් මේ අට කතාවේ සිතේ වර්ණනාව සිතේ ප්‍රභේද වශයෙන් ගත්තොත් සිත 89 ආකාරයි කියලා අභිධර්මයේ තියෙනවා. දායක පිරිස බය වෙන්නේ බද මේ රෑ එක කියන්නේ නැහැ. හොඳයි. අද කියන්නේ හෙට තමයි ඒක කියන්නේ. ඒතර හෙට අපි වෙනම කතා කරනවා. ඒක බලන්න පුළුවන් පස්සේ ඕන. අදට ඔච්චරයි. මොකද අපිට තවත් වැඩ තියෙන නිසා මේ වෙලාවෙන් කරගත්තේ පැයයි. ඒ පැය වෙන් කරගත්තේ ධම්මපද කියන කොටස පිළිවෙලින් කතා කරලා අපි දැන් දවස් 26ක් තිස්සේ මේ ගැන කතා කරලා තියෙනවා. අද 26 වෙනි දේශනාවට මුල පෙරුවේ චිත්ත වර්ගය පටන් ගත්තේ. එහෙනම් මේ චිත්ත වර්ගය හැම වෙන හැම ගාථාවකම මේ චිත්තං කියන වචනේ නැත්නම් සිත කියන වචනේ දෙනවා. එනිසා හැමතැනකදී අපි හිත ගැන ආයි කතා කරනවා. එහෙනම් සිතේ ප්‍රභේද ගානතර කද මතක තියාගන්න. කෙටි ක්‍රමයෙන් කිව්වොත් සිත 89 ආකාරයි. දීර්ඝ ක්‍රමයට ගත්තොත් 121 ආකාරයි. ඒ තරම් ප්‍රභේද වෙනවා. සිතේ හටගන්න දේවල් වලට කියන සිතුවිලි. සිතත් සමගම ඇති වෙලා, සිතත් සමගම වැවතිලා, සිතත් සමග නිරුද්ධ වන ඒකාලම්බණං එකම අරමුණ ගන්න, ඒක නිරෝධං එකට නිරුද්ධ වන එකට කියනවා චෛතසික නැත්තම් සිතුවිලි. සිතේ හටගන්නේ මොනවද? සිතුවිලි. බරට ගන්න එපා ඔක. සරලයි. දැන් ලෝභ සිත හටගන්නේ මොන සිතුවිලිද? ලෝභ සහගත ඒවා. දේශසිතේ දේශසිතුවිලි. තව තියෙනවා ඉතින් සබ්බචිත්ත සාධාරණ කියලා චෛතසික 7ක්. ඒවා අනිවාර්යයෙන් දෙන හැම හිතකම. ඒවා වෙන වෙනම අපි ඉගෙන ගන්න ඕන. පස්ස චේතනා මනසිකාරය ජීවිත ඉන්ද්‍රිය ආදී වශයෙන් 7ක් තියෙනවා. ඔක්කොම 52ක් තියෙනවා. චෛතසික 52ක් තියෙනවා. අද ගණන් ටික මතක තියාගන්න. සිත් 89යි. ඒ සිත් 89ට අනුරූපව පහළ වෙන්න පුළුවන් චෛතසික තියෙනවා ඔක්කොම 52ක්. ඒ වයින් තුනක් අපි දැන් සාමාන්‍යයෙන් කතා කරන හැමදාම. වේදනා, සංඥා, සංකාර කියලා තුනක් තියෙනවා. වේදනා වෙනම ස්කන්ධයක් වශයෙන් තියෙනවා. ඒක කතා කරන්න අපි නිතරම. වේදනාව කියන්නේ චෛතසිකයක්. විඳිනවා. අරමුණු විඳින ස්වභාව. සංඥා කියලා චෛතසිකය. ඒකෙන් කරන්නේ මොකද්ද? අරමුණු හඳුනා ගන්නවා හැමදෙස්සෙම. චේතනා කියලා චෛතසිකයක් තියෙනවා. මේ චෛතසික ඔක්කොටම පෙරටු වෙන්නේ මොකක්ද? චේතනා චෛතසිකය. ඒක තමයි පෙරමුණිරාල. නැත්නම් සෙම්පතිය වගේ. සිතුවිලි වලට මුල වෙන්නේ චෛතසික. නැත්නම් මේ චේතනා චෛතසිකය. ඒතර චේතනා කියන එකත් වෙනම එදෙනවා. ඒතර මේ සංකාර කියන ස්කන්ධය ඇතුලේ තියෙන අර චෛතසික 52න් 50ක්. ඊතුරු දෙක වේදනාවට අයින් වුණා. එකක් අනිත් එක සංඥාවට අයින් වුණා. ඔය ඉතින් ඔළුව පටල ගන්න ඕනේ මම මේ දැනගන්න කිව්වේ. කොහොම જાතියක් තියෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අපි දන්නේ නැහැ. හොඳේ. අපි මේව දැකලා කියනෝ නෙවෙයි, අපි මේවා ප්‍රගුණ කරා නෙවෙයි, මේක ලෝතුරා බුදුරජාණන් වහන්සේ පමණයි දේශනා කළා තියෙන්නේ. කවුරුත් දේශනා කළා? හිතක් තියනවා කියලා දේශනා කරෙත් කවුද? නැත්නම් මිනිස්සු ඒ කාලේ හිතක් තියෙන බව දන්නේ නැහැ. ඔහේ ඉන්නවා. වැඩ කරනවා. හිතන ඉතනෙක් කර කර යනවා. මේ කොහෙන්ද හිතෙන්නේ කියලා දන්නේ නැහැ. දෙවියන් වහන්සේ මැව්වයි කියලා නේ කිව්වේ ගොඩක් අය දන්නේ නැති කමට. මේ ජීවිතේ කවුද දුන්නේ? දෙවියන් වහන්සේ. එහෙමයි කිව්වේ. ඇයි? අගක් මුලක් තේරෙන්නේ. එහෙම මිනිස්සු කොහොමද හිතගෙන දාන්නේ? අර භාග්‍යවතුන් වහන්සේ හිත අවබෝධ කළා මේ හිතේ තියෙන ප්‍රභේද මෙන්න මෙම වේදනා සංඥා සංකාර විඥාන කියලා කෙටියෙන් කිව්වොත් ස්කන්ධ හතරකින් වෙන්නවා. මේවා දීර්ඝව බලන්න ගියොත් වෙනවා වේදනාව වෙනම බලන්න වෙනවා, සංඥාව වෙනම බලන්න පුළුවන්. සංඥා හයක් තියෙනවා, වේදනා හයක් තියෙනවා. මොනවටද? ආයතන හයට අනුරූපව රූප පිළිබඳව ඇති වෙන වේදනා ශබ්ද ආදී වශයෙන් හයක් තියෙනවානේ. ඒව ප්‍රභේද කරනවා තුනකට. සැප වේදනා, දුක් වේදනා, උපේක්ඛා වේදනා. ඒක තවත් වෙන් කරනවා. සාමිස සැප වේදනා, සාමිස දුක් වේදනා, සාමිස උපේක්ෂා. නිරාමිස සැප වේදනා, නිරාමිස දුක් වේදනා, උපේක්ෂා. කොහොම තියෙනවද? ගොඩක් තියෙනවානේ. කතා ගොඩයි. දැන් මේවා හෙනකොට සමහර අය බය වෙනවා. මෙච්චර දේවල් තියෙනවද? උච්චර හරි බරයි නේද? ඔය සායනාස කෙනෙකුත් කියලා තියෙනවනේ. අරේ සායනා භාග්‍යතුන් වහන්සේ ගෙදර ඉන්නකොට හොඳට හිටියයි කිව්වා. මහණුනාම සංසාරේ කලකිරුණා. ඇයි හේතුව? එහෙදිනම් ඔය ගොවිතැනක් බතක් කරන් විනෝදයෙන් සින්දුවක් කියන් හිටියයි කිව්වා. දැන් මෙහෙ ආපු ගමන් ගුරුවරයා අභිධර්ම උගන්වනවායි කිව්වා. අනිත් ආචාර්යන් වහන්සේ විනය උගන්වනවා. විනය නම් මේ මෙසේය, සික්කපද තියෙනවා, මේවා ආසේ කියාය, ඇවැත් වෙනවය, ඔලුව රිදෙනවායි කිව්වා. උපාධ්‍යයන් වහන්සේ විනය කියලා දෙනවා, ආචාර්යයන් වහන්සේ අභිධර්මය කියනවා. සිත් මෙච්චර තියෙන පාඩම් කරපිය. කවුද කියන්නේ? ආචාර්යයන් වහන්සේ. ඊට පස්සේ ඉවුරු අතහැරලා යන කල්පනා කරා මේ සයනද අපිට ඉස්සරහට කතා අහුවෙනවා මේ. එතකොට ඉතින් යන්නකොට ඉතින් යන්න කලින් භාග්‍යතුන් සම්බෙලන්නේ හොඳයිනේ කිව්වා. ස්වාමීනි මම ගෙදර යන්න. ඇයි මේ එකපාරට? අනේ ගෙදරදී නම් අපි නිදහස හිටියයි කිව්වා. දැන් මේ මහාන වෙලා කරගත්තු විපත. ඇයි? මේ එක ගුරුවරයෙක් අභිධර්මය උගන්වන සිත් පාඩම් කරන්නේ කියලා යා. අනිත් එක්කන සිකපද පරාජික 4යි කියනවා, සංඝාස 13යි. මේවා පුදුම බරයි ස්වාමීනි. භාග්‍යතුන් ගණන් වශයෙන් බරයි. සමහර අය ගණන් අර මතක තියාගන්න බැරි අය. කරුණු මතක හිටින්නේ නැති අය ඉන්නවා එහෙම. ඒක උඹට ඔය ඔක්කොම ඕනේ. අභිධර්මයේ පැත්තකට දාපන්, විනයත් පැත්තකට දාපන්. අපිට කිව්වොත් දැන් බණී මේ සායනද විනය පැත්තට දාපන් කිව්වයි විනය නැති වෙනවා කියලා. විනය වර්ධන කට්ටිය වුණොත් එම් තවත් බයිනවා. අපි මේ විනය වර්ධනය කරනවා, ඔබ හද විනය මර්ධනය කරනවා. භාග්‍යවතුන් කිව්වා දෙකම එපා. උඹ එක දෙයක් රැකපන්, හිත රැකපන්. මොකද කිව්වේ? ආන්න තමයි, එතන තමයි තැන. ඕ අමාරුයි කියලා කවුරු හරි කියනවා නම් කියන්න ඕන එක දෙයයි. ඒ ගුරුවරයා කියනවා ඔබත් ඕනේ හිත බලන්න. හිත දිහා බලන් ඉන්න සතිමත් වෙන්න. ඒකයි මේ කියලා තියෙන සාරලෝ සතිමත්ව භාවනා කරන්න වෙන මොකෝ ඔය ඔක්කොම රැකෙනවා. සිත් ගාන වැඩකුත් නැහැ. සිත් ගාන පාඩම් කළා මොකෝ උපාදි ගන්නෙ. දැනගත්තට කමක් නැහැ දැනුමක් වශයෙන්. නමුත් ඔක පාඩම් කරලා විභාග ලියන්න තරම් යන්න එපා. ගියොත් එනවා අන්තට්ටුවක්. මොන ආචාර්යද? අභිධර්මාචාර්ය වෙනවා. දැන් ඉන්න අභිධර්ම කතිකාචාර්ය කෙනෙක් අපේ යෝගාශ්‍රම සංස්ථාවේ. ඉතින් හරි ලොකු අන්තට්ටුවක් ඒක. පට්ටමක්. දැන් අපිට පට්ටන්න නැති නිසා අපි ඔහේ පාරේ බහලා යනවා, පයින්ුච් යනවා. අභිධර්ම කතිකාචාර්ය පයින් යයිය. බෑ ප්‍රාඩෝ එකක්වත් දිනක් දෙන්න ඕන උන්වහන්සේට වඩින්න. මොකෝ දැන් කතිකාචාර්යනේ. ඉතින් හිනහත් යනෝනේ. සාසනේ මහල්ලා වෙච්ච දෙයක්. අභිධර්මයේ කතා කරන එක්කෙනාට තමයි කතිකාචාර්ය කියන්නේ. දෙයම ගත්තකව කතා කරොත් ඔක්කොම කතිකාචාර්ය. දැන් මාත් ලොකු කතිකාචාර්යෙන්නේ. මම දවසේම කතා කරනවා ඇත්ත වශයෙන්ම කිව්වොත්. ඉතින් එහෙම නම්බු ඕනද මං කියන්නේ? නම්බුවක් ඕනද බණ කියන්නේ? ඕනේ. දැන් බණ වලට ගියාම ටීවී channel වලට අහනවා මේ පට්ටන් නැද්ද හඳුරන්නේ. මොකෝ ඒ ඉස්සරහින් දාන්න. මට එක පට්ටමක්වත් නැහැ. මං කෝ පට්ටන් ඔක්කොම ගලවලා තමයි අවිල්ලා ඉන්නේ. තිබුණත් ගලවලා තියෙන්නේ. වැඩක් නැහැ. අනිත් උඹලට මේක නම් කියන්නේ හරි අමාරුයි, වෙහෙසයිනේ. ඔය පට්ටම් තිබුණා දිගයිනේ. රාජකීය පන්නේ, ශාස්ත්‍රපති, ත්‍රිපිටක වාගීස්වරාචාර්ය, ප්‍රවචනාචාර්ය මොනවද මන් දන්නේ. ඉතින් කාටවත් නොතිබිච්ච තරම් පට්ටම් අද තියෙනවා. සහ ඔය ಗುಣ සමරුපදණන් තියෙනවා. ඒ පදණන් වලින් රුපියල් 20000ක් අරගෙන පට්ටම් දෙනවා. ඕන්නම් ආසනම් මොකද කරන්නේ? මේ මෑණිවරුන්ටත් ඕන්නම් පුළුවනි අයදුම් කරන් 20000ක් ඕන හැබැයි. දේශමාන්‍ය, දේශසත්ති, දේශබන්දු ආදි වශයෙන් අපි දන්න අහපු නැතිනම් පවා දෙනවා නේද? එහෙම දෙනවා. ඉතින් භික්ෂුවකට ලැබුණොත් ගිහි කෙනෙක්ට කමක් නැහැ. මිනිස්සු ආසයිනේ වට. දේශමාන්‍ය වගේ ලැබුණම හරි සතුටුයි. සාම විනිසුරු මුළු දිවයිනටම සතුටුයි. හැබැයි පැවිද්දු කියන්නේ ඒව බලාපොරොත්තු වෙන පිරිසක්ද එහෙම වෙන්න ඕනද? එහෙම වෙන්න ඕනේ නැහැ. ඔය විභාග 9ක් තියෙනවා පින්වත්නි. හැම නිකායෙම තියෙනවක කරන්න පුළුවන්. ඒ සූත්‍ර වලට දාලා විභාග 3යි, විනයට විභාග 3යි, අභිධර්ම විභාග 3යි කියනකොට විභාග ඔක්කොම කීයක් ලියන්න ඕනේ? 9ක් ලියව ගමන් ලැබෙන පට්ටමක් ත්‍රිපිටකා ලෝකියන් දන්නවා. ත්‍රිපිටකාචාර්ය. දැන් ඒකෙන් කියන්නේ හාමුදුරු මුළු ත්‍රිපිටකෙම දන්නවයි කියලාද? නෑ, බොරු. මතක නෑ. දැන් එයා පාපි භාගයට පාඩම් කරා ඒ දවස්වල මට දැන් මතක නෑ. හැබැයි අරක වටිනවනේ මොකද්ද? ත්‍රිපිටකාචාර්ය පට්ටම වටිනවා. ඇයි ඒක හැමතැනම කියන්න පුළුවන්. මම කවුරුවත් නෙවෙයි, මම ත්‍රිපිටකාචාර්ය. මම සිල්වත් කියන එක අදාළම නෑ. අදාළ වෙන්නේ ත්‍රිපිටකාචාර්ය. මම සතිමත් කියන එක අදාළ නෑ. මම මොකද්ද? මම ත්‍රිපිටකාචාර්ය. මම සමාධිමත් ඒව ඩම්ම නෑ. මොනවද ඕන? ත්‍රිපිටක. නැත්නම් නමට දානවනේ සතිමත්, සමාධිමත්, ප්‍රඥාවන්ත, ඒ වගේ වෙන්නේ දන්නවනේ. ඒක මොකද අපි අහලා තියෙන්නේ ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්‍රයන් වහන්සේ. එරදීන් අග්‍ර වූ දැන් ඉන්න පුද්ගල හිස්පුරුෂයන්ට ඒව ඕනේ නැහැ. එයාලට ඕන වෙන්නේ අර පාට්ටන් තියෙන ආචාර්යයන් වහන්සේ. දැන් කමටහන් දෙනකොට දාගන්න තව නම කර්මස්ථානාචාර්යයන් වහන්සේ. ඉතින් තව බරකල කම්මට්ටානාචාර්යයන් වහන්සේ. කවුද දෙන්නේ? ඉතින් කවුරුත් දෙන්නේ නැහැ. තමන්ම දා ගන්නවා. මටත් ඕනනම් දා ගන්න පුළුවන්. වැඩක් නැහැ. ඔය වගේ පාඩම් තියෙන නිසා මේ ඔක්කොම පාඩම් ගලවලා යන්න තමයි අපි සැරසෙන්න ඕන. නිවන් දකින්නවා කියන්නේ ඔක්කොම නැති එකනේ. දැන් අපි මේ ගලව ගන්න අවිල එක එක කෑලි එල්ල ගන්නවා. ඉස්සරහටයි පිටිපස්සටයි. ඒ දෙකම අවශ්‍ය නැහැ. තමන්ගේ ගමයි නමයි. ගමේ නම කියන්න ඕන අඳුන ගන්න. ඒ දෙක දැම්මට පස්සේ භික්ෂුවක් අඳුනා ගන්න පුළුවන් මෙන්න මේ ස්වාමීන් වහන්සේ. ඒ ඇති. ඒතර ওই විදිහට තමයි පින්වන්නේ මේ ධර්මයේ දැනුම කියන එක උනත් අපි ගන්න ඕනේ මොකටද? නිවනට. එතුව මේ ධර්මයේ ගත්තොත් මාන්නයට, ලොකුකමට, තරකයට ගත්තොත් භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා සර්පයේගේ වලිගෙන් ඇල්ලීමට හා සමානයි. Tamanටම විපත් පිනිස පවතින. අනුන්ට විපත් පිනිසත් පවතින මේක. Taman ගත්තොත් එහෙම. නා දැනුම කියන එක ලොකුවට ගන්න ඕනේ නැහැ. අරගුව සිත් ගාන ඕන්නේ හිත බලන්න. සිත් ගාන නෙවෙයි බලන්න ඕන. තමන්ගේ සිත දිහා සමාධිමත්ව බලන් ඉන්න පුළුවන්ද? විපස්සනා වැඩනවද? හොඳටම හොඳයි. ඒ ඇති. සිත් ගාන මෙච්චරයි කියලා පාඩම් කරන්නේ නැති වුණාට කමකුත් නැහැ. මොකද අර ස්වාමීන් වහන්සේ ඒක කියලා දුන්න භාග්‍යතුන් වහන්සේ. එතකොට ඒ සානස රහත් වුණා. අභිධර්මයෙන් නැතුව විනයත් ඉගෙන ගන්න නැතුව ඒ තරුණ වහන්සේ රහත් වුණා. දැන් අපිට බැරිද එහෙනම්? පුළුවා. ඒ කියන්නේ ඉගෙන ගන්න එපා කියලා නෙවෙයි. ඉගෙන ගන්න බැරි කෙනෙක්ට දුක් වෙන්න ඕනේ නැහැ. ඇයි භාග්‍යතුන් වහන්සේ මේවා ඕනේ නැහැ කියලා තියෙනවනේ යම් තැනක. ඒ නිසා ඕනෙමත් නැහැ. පුළුවන් නම් ඉගෙන ගැනීම හොඳයි. Tamanට දැනුමක් ඇති වෙනවා. ඒකෙන් අර ප්‍රඥාවත් වෙන්න පැත්තකුත් තියෙන නිසා. හැබැයි කවදාවත් බැහැයි කියලා දුක් වෙන්න හොඳ නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේම බැරි අයට බණකුත් කියලා තියෙන නිසා. එහෙනම් අපි මේ අද කතා කරේ ධම්මපදයේ චිත්ත වර්ගයේ පළවෙනිම ගාථා දෙක. එහින් සඳහන් වුණා පන්දනං චපලං චිත්තං ආදී වශයෙන්. ඒකේ තේරුම මතක ඇති. සැලෙන ස්ථීර නැති මේ හිත හදාගන්නේ කිව්වා හරියට හී වඩුවෙක් ඊතලයක් අර ඇද ඇරලා හදනවා වගේ. ඇද නැති ඊතලයක් වගේ ඍජු කරගන්න. උජුං කරෝති මේ දාවික ප්‍රඥාවන්තයෙක් ඍජු කරගන්න. තව කිව්වා දේශනාවේ ඊළඟට දියෙන් ගොඩට දා මාළු වගේ සැලෙන සිත දමණය කරගන්නේ කියලා කිව්වා. කොහොමද? මේ භාවනා මාර්ගයේ ගිහිල්ලා. එතන මාර දෙයියන් කියලා කිව්වා. මායාවේ විශේෂ වෙන කෙලෙස් වලින් දුරු වෙන්න කිව්වා. ඉතින් මේ වටිනා දේශනාව මේ ගියතරුන් වහන්සේට මහත්ඵල මහානිසංස වුණා. උන්වහන්සේට ධර්මාභෝධය පිණිස ඒක දේශයකින් මේ දේශනාව හේතු වුණායි කියලා සඳහන් වෙලා තියෙනවා. එහෙමනම් ඒ දේශනාව ශ්‍රවණය කර ගැනීම අප විසින් රැස් කරගත්තා වූ කුසලයේ ඒකාන්තයෙන් අපට ප්‍රඥා පාරමිතා වේවා. ඒ අමා මහ නිවන් සුව පිණසම හේතු වාසනා වේවාය කියලා සාදු කියලා